ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අද සුපුරුදු ලෙස දේශපාලනයේ හැරුම් ලක්ෂ්‍ය ස්වාගෙන යන්නට සූදානම්. ටර්නින් පොයින්ට් ආරම්භයයි මේ. අපි පසුගිය සතියේ සිදු කළ කතා බහ ඔබට මතක ඇති. පහුගිය සතියේදී සාකච්ඡා කරපු කරුණු කාරණා වලට ආත්පසින්ම වෙනස් කරුණු පිළිබඳව අපිට මේ සතියේදී සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මතක ඇති පසුගිය සතියේදී අපි මේ වැඩසටහනේදී ඩල සලහපෙරුම මන්ත්‍රීවරයා සහභාගී වුණේ. එහිදී ඔහු සමග සිදු කරපු සාකච්ඡාවේදී තමා අවධාරණය කරපු විශේෂ දෙයක් තමයි මේ දේශපාලන පිටිය ටිකක් මේ මොකද ඇල්මර්නු ස්වභාවයක් අරගෙන තියෙන්නේ. දේශපාලනේ වෙනද තිබුණු අර ගැටෙන තත්වය ඒ ගැටින් තත්වය නැහැ. මොකද මේ විදිහට යන්නේ කියන කාරණේ පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. හැබැයි දවස් 7යි ගිහිල්ලා තියෙන්නේ. ක්ෂණිකව වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ක්ෂණිකව වෙනස් වෙලා. දැන් මෙන්න අලුත් මාතෘකා කරලියට ඇවිල්ලා තියෙනවා. අලුත් සබ්ජෙක්ට්ස් ඇවිල්ලා තියෙනවා. දේශපාලනේ අලුත් මානයන් කරා යන්නට අපිට මාතෘකා හදලා දීලා තියෙනවා. දේශපාලච්චින්ට මාතෘකා හදලා දීලා තියෙනවා. ඒ කවුද? ජනාධිපතිවරයා විසින්ම. ජනාධිපතිවරයා ජාතිය අමතමින් සිදු කළ ප්‍රකාශය සහාය වගේම තමයි මේට දින කිහිපයකට පෙර සමුලුවකට එක්වමින් සිදු කළ ප්‍රකාශය මේ සියල්ලම එකතු කරලා ගන්නකොට අද දේශපාලන පිටිය යලිත් රත් කරලා තියෙනවා. උණුසුම් කරලා තියෙනවා ජනාධිපතිවරයා විසින්ම. එහෙමනම් ඒ කරුණු කාරණාත් එක්ක විපක්ෂයේ භූමිකාව කෙසේද? විපක්ෂය මේවට පිළිතුරු දෙන්නේ කොහොමද? අද අපිට පේන දෙයක් තමයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට උනත් ප්‍රබල ලෙස පහර එල්ල කිරීමක් හෝ ඊට ප්‍රතිචාර දක්වීමක් අපිට විපක්ෂයෙන් එච්චර පේන්නේ නැහැ. එහෙමනම් ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම ප්‍රතිචාර දක්වන කණ්ඩායම් ඉන්නවා. අපි මේ හැම දෙයක් පිළිබඳව අද විපක්ෂයේ කෝණෙන් කතා කරමු. එහෙමනම් අපි ආරම්භය අදත් ටර්නින් පොයින්ට්. අද අපේ ආරාධිතයා ඉක්මනින්ම පිළිගමු. මොකද කාන්තා නියෝජනයක් ගත්තට පස්සේ පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රබල හඬක්. ඒ වගේම කාන්තාවන්ගේ කටයුතු පිළිබඳව විතරක් නෙමෙයි ළමුන්ගේ තියෙන ප්‍රශ්න පිළිබඳව නෙමෙයි රටේ සමස්තය පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා කරමින් ප්‍රබල හඬක් විදිහට පාර්ලිමේන්තුවේ හඬ නගන ඇයව අපි අද අපේ ආරාධිතයා ලෙස කැඳවාගෙන ආවා. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරණී අමරසූරිය. අයිබෝන්. අයිබෝන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද වැඩසටහනට. පාර්ලිමේන්තුවේ ප්‍රබල හඬක් පාර්ලිමේන්තුවේ හඬ නගනවා. ඒ වගේම තමයි එළියේදීත් ඒ හඬ ඒ විදිහමයි. වෙනසක් නැහැ. වේදිකාවෙත් ඒ විදිහමයි. පාරේදීත් ඒ හඬ එහෙමමයි. මේ හඬ මෙච්චර ප්‍රබල වුණාට අපි දැක්ක මේ ඊයේ පෙරේද ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය එක්ක විශේෂයෙන්ම ජනාධිපතිවරයා ජාතිය ඇමතීම නීතිච්ඡ සමුළුව අමතමින් සිදු කළ ප්‍රකාශය මේ සියල්ල එක්ක ගන්නකොට අපිට පෙනුන්නේ නැහැ ජාතික ජනබලවේගයෙන් ප්‍රබල ප්‍රතිචාරයක් ඒ සඳහා දැක්වීමක්. මට නිකන් කෙටි උත්තරයක් විදිහට ඔබට දෙන්න පුළුවන්ද? දැන් අපි කියනවා අපේ වචනෙට නිකම් මේ ජනාධිපතිතුමාගේ කතාවට හොල්මන් වෙලාද? එහෙම නැත්නම් මේ පිළිබඳ ස්ටඩි අධ්‍යයනයක් කරමින් ඉන්නවද? නැත්නම් ජනාධිපතිතුමාගේ කතා මේ සියල්ල යම් කිසි විදිහට පිළිගන්න පුළුවන් මට්ටමක තියෙනවද? මොකද්ද මොන වගේ ස්ථාවරයකද ජාතික ජනබලවේගය ඉන්නේ? හොල්මන් වෙලා නැහැ කිසිසේත්ම. මම හිතන්නේ ඊයේ අදත් අපේ මාධ්‍ය සාකච්ඡා දෙකක් අමතමින් ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශයටත් පිළිතුරු දුන්නා. නමුත් ඉදිරියටත් අපි ඒක කරයි. මම හිතන්නේ අපි ඒක ඒ ඔහු ඔය ජාතිය අමතා කරන කතාවල අලුත් දේවලුත් නැහැ එච්චර උදේශාන්ත අමුත කතා කරන දේවල් තියෙනවා තමයි. එහෙම කිසිම එක මම හිතන්නේ අතිශයින්ම පැහැදිලි ඒ කතා තුලත් ඔහු යථාර්ථයෙන් කොච්චර ඈත් වෙලාද ඉන්නේ කියන එක. ඔහුගේ යම් කිසි හදාගත ලෝකයක් තුල ඔහු කැරකි කැරකි ඉන්නවා. يعني ඔබ කියන්නේ මවාගත් ලෝකයක් තුල ජනාධිපතිව ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරන්නේ. ඔහු මම හිතන්නේ මේ රටේ ජනතාවගේ අත්දැකීම් ජනතාවට දැනෙන හිතන දේ ඔහුට කිසිසේත්ම අදාළත් නැහැ ඒවා දන්නේත් නැහැ වගේ ඔහු හැසිරෙන්නේ. ඔහු වැඩ කරන්නේ වෙනමම ඔහුගේ මනංකල්පිත ලෝකයක් තුල. ඉතින් එතකොට අපි වගේ දේශපාලන ව්‍යාපාරයක් අපි අනිවාර්යයෙන්ම වැඩ කරන්නේ ජනතා බලයක් ගොඩනගන ජනතාව එක්ක කතා කරනකොට එතකොට ඔහු කරන ප්‍රකාශ සහ අපිට පේන යථාර්ථය අතර කිසිම සම්බන්ධයක් නැහැ. හොඳයි. ඔවුද මේලා ජනතාව එක්ක ජනතාවගේ හැඟීම් සමග කතා බහ කරමින් ඒ හැඟීම් අවබෝධ කරගනිමින් කටයුතු කරන බව ඔබ ප්‍රකාශ කරනවා. හැබැයි ජනාධිපතිවරයා
අර නීතිච්ඡ සමුළුවේදී මීට දින දෙකකට කලින් ජනාධිපති රැසිදු කළ ප්‍රකාශයට අපි යමුකෝ ජනාධිපතිවරයා කියනවා මෙන්න මේ විදිහට සියලු පක්ෂ එකට එකතු වුණත් 50ක ඡන්ද පදනමක් නැහැ ජනතාවට දැන් දේශපාලච්චින් ගැනවත් පක්ෂ ගැනවත් විශ්වාසයක් නැහැ ඉතින් ඒ නිසා දැන් මේ වෙලාවේ ඕනේ ආර්ථිකය ගොඩ ගන්න ආර්ථික අර්බුදයෙන් ගොඩේම තමයි ජනතාවගේ මූලික බලාපොරොත්තුව ඒ නිසා ඔහු සඳහන් කරන්නේ සියලු පක්ෂ එකට එකතු වෙලා ඡන්ද ඉල්ලුවත් 50ක්වත් ඡන්ද ප්‍රතිශතයක් ගන්න බෑ කියලා කියනවා ඔබ තුමියලා කියනවා අපි ඉන්නේ ජනතාවත් එක්ක කියලා මට කියන්න මේ 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 ප්‍රකාශයේ සමහර ලාවට ඔබ තුමියලාට කලා වෙන්නත් පුළුවන් ඇත්තටම ජනතාව නැද්ද ජනතාව ඔබ තුමියලාගිනුත් ඈත් වෙලාද දේශපාලනයෙන් සමස්තව ඈත් වෙලාද නෑ මං හිතන්නේ ජනතාව දේශපාලනයෙන් ඈත් වෙලා නම් ජනතාව එහෙම එහෙම එකක් නම් මේ පහුගිය අවුරුදු දෙක තුල මේ රටේ සිද්ධ වෙච්ච දේ සිද්ධ වෙන්න විදියක් නෑනේ අනිත් එක අපි දැක්කා මේ මේ අපිට දැන් උනත් මිනිස්සු හම්බ වෙනකොට අපිට කියන්නේ අපිට මැතිවරණයක් ඕනේ අපිට අදහස් ප්‍රකාශ කරන්න මැතිවරණයක් ඕනේ මැතිවරණයක් එනකන් තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ ඉතින් එතන එහෙම කිසිම ඈත්‍රිම අපි එච්චර ඒක පුදුම වෙන්න ඕනේ නැහැ නේද ශාන්ත මේ ජනවරමක් නැති මැතිවරණ පරාජය කියන්නේ පුරුද්දක් හැටියට පරාජයපත් වෙන ජනාධිපති කෙනෙක් මේ කතා කරන්නේ දේශපාලඥයෙක් කතා කරන්නේ ඉතින් ඔහුගේ අත්දැකීම ඒක වෙන්න පුළුවන් ඔහුට ජන ප්‍රසාදයක්කුත් නැහැ මැති ඔහුගේ දේශපාලනේ මිනිස්සු ප්‍රතික්ෂේප කළා ඒක හරි හැබැයි ඒක ජනාධිපතිවරයෙක් හැටියට ඔහුගේ අත්දැකීම සහ ඔහුව ප්‍රතික්ෂේප වීම සහ ඔහුට ජනමතයක් නැති එක සමස්ත දේශපාලන සන්දර්භයටම ගලපන එක මම හිතන්නේ බරපතල වැරැද්දක් ඒ බලයි හැබැයි ඒක කරන්නේ ඔහු නොදැනුවත්ව නෙවෙයි ඒ ප්‍රකාශය පිටිපස්සේ තියෙන්නේ මැතිවරණ වලින් පලා යෑමට තියෙන වමනා මොකෝ ඔහු මොකද්ද කියන්නේ එතන අන්තිමට මිනිසුන්ට අවශ්‍ය මැතිවරණයක් නෙවෙයි හරි එතකොට ඒ නිසා මැතිවරණ තියන්න ඕනේ මම දන්නවා රටට කරන්න ඕන දේ ඒක මං කරගෙන යනවා ඒක ජනවරමත් තිබ්බත් නැතත් ඒක අදාළත් නැහැ මිනිසුන්ට ඒක අදාළත් නැහැ කියන ඒ මැතිවරණ වලින් පලා යෑමට කරන සාධාරණීකරණයක් ඒ සිද්ධ වෙන්නේ නැත්නම් යථාර්ථය නම් නෙවෙයි මම ඒකයි කිව්වේ ඔහුගේ කිසිම ප්‍රකාශයක් තුලින් මට යථාර්ථයක් පේන්නේ ඔහු මේ කියන්නේ ඔහුගේ අදහස් ජනතාවගේ අදහස් නෙවෙයි දැන් ජනාධිපතිවරයා මේ විදිහට කිව්වට පස්සේ සමහර වෙලාවට දැන් මේක ඔහුගේ ප්‍රකාශයන් ඔහු කියන ප්‍රකාශයන් සහ ඒ ජනාධිපතිවරයෙක් විදිහට කරන ඒ දේශනය වෙන්න පුළුවන් ඒ ප්‍රකාශ වෙන්න පුළුවන් ජාත්‍යන්තරයටත් යනවා මේක ජාත්‍යන්තරය තුලත් සමස්ත රටට වගේම ජාත්‍යන්තරය තුලත් යනවා දැන් එහෙම බැලුවට පස්සේ මේ ලෝක දේශපාලනයේ විදිහට ගන්න කොටත් සමහර ලාවට දැන් ලෝක දේශපාලනයේ එක පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමේ විශාල ගැටලුකාරී තත්ත්වයක් අපි දැක්ක බහුගේ දවස්වල තියෙන මැතිවරණ වල මේ තත්ත්වය උදා වෙලා තිබුණා එතකොට ලෝකයේ लंकावे नमूद निरंतर विपक्ष हंडनागन कारण लंकावे विकृति देश पालन मेक पेहदली विकृति पार्लिमेंट आगती है पेहदली पार्लिमेंट आगे कारण युकोट जनाधिपति मे प्रकाश सामजगत विमक जनगत विमक सिद्धवेन नेद मे कारण अतरम देवेलावे रटे जनता चंद ओ विपक्षे नगन हंड हेम अटे जातिमन මිනිසුන්ටත් අවශ්‍ය නැහැ ආර්ථික ශක්තිමත් කරන්න කියන තැනට නේද එතකොට එන්නේ ඒක තමයි එතන භයානක කම මොකෝ ඒක අපි අර ඔහුගේ මේ මනං කල්පිත අදහසක් කියලා අපිට ප්‍රතික්ෂේප කළ ගණන් ගන්න නැතුව ඉන්න බැරි උදෂන්ද ඔය කියන හේතුවට මොකෝ මේ ජනාධිපතිවරයෙක් නේ කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ කියන පුරවැසියා නෙවෙයි මේ රටේ ජනාධිපති අනුප්‍රාප්තික ජනාධිපති වෙන්න පුළුවන් නමුත් රටේ ජනාධිපති හරි එතකොට ඔහු කියන දේ ටිකක් බරපතල ලෙස අපි බලන්න ඕනේ. එතකොට අපිට හිතන්නේ ජාත්‍යන්තරයේ දෙතුන් පාරක් හිතන්න ඕනේ මේ වගේ ජනාධිපති එක්කෙනෙක් එක්කද ඒගොල්ල වැඩ කරන්න යන්නේ කියලා. මොකෝ ඒකේ යටින් තිබ්බේ අර නැවත වතාවක් ජන මතයට ඉඩ දෙන්නේ නැහැ කියන තර්ජනයක් ඒ තියෙන්නේ. ඉතින් එතකොට ඒකට අවශ්‍ය අර මතය තමයි මේ සමාජගත කරන්න හදන්නේ. එතකොට ඒක ජනාධිපති මොන පදනමින්ද ඕක කියන්නේ කාත්ම මොකද ඔහු මොකක් හරි පරිේශණයක් කළාද එහෙම නැත්නම් ජනතාව ඔහුට ඒක ප්‍රකාශ කළා තියෙනවද අපිට මැතිවරණ ඕනේ නැහැ කියලා මොන පදනමින්ද ඔහු එහෙම කියන්නේ හරි ඉතින් ඒ කිසිම සාක්ෂියක් කිසිම තොරතුරක් කිසිම පදනමක් නැතුව පදනම් විරහිත එහෙම කරන කතා අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රජාවත් මම නම් හිතන්නේ අතිශයින්ම මේකෙන් මේ ප්‍රකාශය ඉතාමත්ම බරපතල ලෙස බාර ගන්න ඕනේ
මොකෝ මේකයි සහ අපි කතා කර අපි ඉස්සරහට කතා කරන්න පුළුවන් මේ ජනාධිපතිගේ මේ යෝජනා කරන පනත් මේ ගේන හදන දේවල් තුලින් ඇත්ත වශයෙන්ම මේ කරන්න හදන්නේ බලය තමන්ගේ අතට තහවුරු කරගන්න එකක් මිසක් ප්‍රජාතන්ත්‍රවාදීව මේ මේ මොහොතට අවශ්‍ය අවශ්‍ය ජනතා සහභාගීත්වය ගන්න උවමනාවක්වත් නැහැ කියන එක තමයි ඔහුගේ හැම ක්‍රියාවෙන්ම ප්‍රකාශ වෙන්නේ. හොඳයි දැන් මේ කියන ප්‍රකාශයට එකක් තියෙනවා බරපතල කතන්දරයක් තියෙනවා මෙතන බරපතල ප්‍රකාශයක් මේ තුල ගැබ් වෙලා තියෙනවා. මොකද මෙහි අදහස ගන්නකොට ජනතාව කැමති නැත්තම් ඉතින් මැතිවරණ තියලා මොකටද කියන දේ හිතනවනේ. එතකොට රටේ ජනතාවටත් සාමාන්‍යයෙන් හිතනවා එහෙනම් මොකටද එනේ අනිත් කෙනෙක් කැමති නැත්තම් ඉතින් එහෙනම් මාත් කැමති නෑ වගේ. ඒ විදිහට ගියහම ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ලක්ෂණ සියල්ල උල්ලංඝනය වෙලා යන්නට පුළුවන්. එතකොට අර අපි මුලින්ම අතු කරපු කාරණේ ජාත්‍යන්තරයක් තිබෙනවා ලංකාවේ මිනිසුන්ට ඡන්දය අවශ්‍ය නෑනේ. මේ ආර්ථිකය තමයි එහෙනම් ශක්තිමත් වෙන්න ඕනේ. එහෙමනම් ඒ තියෙන පරිසරය මොනවා හෝ විකුණලා හෝ එම නැත්තම් ඒ ආර්ථිකය ගොඩනගන්න ඔවුන් දෙන ණය හෝ මත පදනම් වෙලා රටේ ජනතාව බලාගෙන ඉදී ඕන දෙයක් විකුණනකම් බලාගෙන ඉදී කියලා. මෙන්න මේ වගේ විවිධ වූ පරිසර පද්ධති නිර්මාණය වෙන්න පුළුවන් රටට. ඒ නිසා දැන් විපක්ෂයක් විදිහට දැන් ඔබතුමීලටත් තියෙනවනේ වගකීමක් එහෙම නැහැ. එහෙම නෙවෙයි කියන එක පෙන්වන්න 150ක බලයක් සියලු දේශපාලන පක්ෂ එකතු වුණත් පාර්ලිමේන්තුවේ ගන්න බෑ කියලා ජනාධිපතිවරයා කියනකොට ඔබතුමීලගේ කවුන්ටර් ඇටැක් එක මොකද්ද? නෑ අපිට ජනමතයක් තියෙනවා, ජනතාව අපිත් එක්ක ඉන්නවා, අපිට පුළුවන් 150ට වඩා ගන්න තනියම හරි තනක කරලා කියන ඒ අභියෝගය කොහොමද ජනාධිපතිවරයාට? ඒක තමයි අපි ඉස්සරහට ක්‍රියාමාර්ග කීපයක් සැලසුම් කළා තියෙනවා. මේ 8 වෙනිදා අපි ඇත්ත වශයෙන්ම මේ මැතිවරණයම ඉල්ලලා උද්ඝෝෂණයක් සංවිධානය කරමින් යනවා. මොකෝ අපි හිතන්නේ මේ මේක අපිට නොසලකා හරින පුළුවන් ප්‍රකාශයක් නෙවෙයි උදේශාන්ත. මේක අපි අභියෝගයක් හැටියට බාරගෙන ඔහු වැරදි කියන එක අපි පෙන්වන්න ඕනේ. මොකෝ අපිට වගකීමක් තියෙනවානේ. අපි නියෝජනය කරන ජනතාව අපිට කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් නම් ඒක අපි ඔහුට පෙන්නුම් කරන එකත් අපේ වගකීම. මේ 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 මෙහෙම අනිත් මතය පෙන්නුම් කරන එක අපේ වගකීම. ඉතින් ඒක ඒ සඳහා අපි ඉදිරියට ක්‍රියාමාර්ග කීපයක් යෝජනා කළා තියෙනවා. 8 වෙනිදා එකක්, ඊට පස්සේ තව දිස්ත්‍රික් මට්ටමෙන් උත් අපි මැතිවරණය වෙනුවෙන් අපි උද්ඝෝෂණ කීපයක් සංවිධානය කරන්නත් ඔබ දන්නවා අපි උසාවිත් උසාවි අධිකරණයටත් ගිහිලා තියෙනවා. මේ අනුව ඒක දැන් 9 වෙනිදා ඒක ඒ නඩුව අහන්න નિયમિતයි. ඉතින් මේ සියලුම ක්‍රියාමාර්ග තුලිනුත් පාර්ලිමේන්තුව තුලත් පිටත් අපි පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ මේකේ අනිත් පැත්ත. හරි මේක මනු මිනිහෙක්ට මේක කියලා නිකන් මේ ගහලා ගසලා දාලා යන්න ඉඩ දෙන්න බෑනේ. නේ? ඉතින් ඒ නිසා ඒක වෙනුවෙන් ඉදිරි මම හිතන්නේ ඉදිරි මාස 3-4 ඇතුළත ජනාධිපතිට පෙනේ ඔහුගේ ප්‍රකාශයයි බිමේ තත්ත්වයයි අතර තියෙන වෙනස. දැන් ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශ කීපයක් මම අරගෙන ඊට පස්සේ අපි ඉදිරි දේශපාලන මේ කතිකාවන්ට යමු. දැන් ජනාධිපතිවරයා නීතිජ සමුළුවේදී සිදු කරන ප්‍රකාශයත් එක්ක ගන්නකොට දැන් අධිකරණයේ මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ කටයුත්තක් තියෙනවා. දැන් අධිකරණයේ විභාග වලින් පවතින නඩුවක්. මොකද අර මුදල් නැහැ කියලා සල්ලි නැහැ මේ මැතිවරණය පවත්වන්න බැහැයි කියලා පළාත් පාලන මැතිවරණය පස්සට අදගෙන ආවනේ. එතකොට ඒ සම්බන්ධයෙන් අධිකරණයේ කටයුත්තක් සිද්ධ වෙමින් තියෙනවා. එවන් අවස්ථාවක තමයි ජනාධිපතිවරයා නීතිජ සමුළුවේ නීතිජවරුන් විනිසුරුකාරවරුන් මේ ඉන්න තැනක මේ ප්‍රකාශය කරන්න රටේ ජනතාව මැතිවරණයකට කැමති නැහැ. දැන් රටේ ජනතාව ඉන්නේ ආර්ථික ශක්තිමත් කියන්නේ. එතකොට මේ යම් කිසි විදිහට අධිකරණ කටයුත්තකුත් සිද්ධ වෙද්දී ඒ අධිකරණයේ ඉන්න නීතිජවරුන් සහභාගී වන ස්ථානයකදී ජනාධිපතිතුමා මේ වගේ ප්‍රකාශයක් සිදු කිරීම මන්ද නැ ජනාධිපතිලා තියෙන බලතලත් එක්ක ඔහුට තියෙන මුක්තිය එක්ක ඔහුට තියෙන බලතලත් එක්ක මේවා කියන්න පුළුවන්ද කියලා යම් කිසි අනිසි බලපෑමක් සිද්ධ වෙනව නේද අධිකරණයේ සිද්ධ වෙන අනිවාර්යයෙන්ම ඒක අනිසි බලපෑමක් එකක් ව්‍යවස්ථාව මොනවා කිව්වත් ඔහුට ඒ තියෙන බලතල එක්ක මොනවා කිව්වත් මම හිතන්නේ සදාචාරාත්මකව එහෙම නීතිඥවරුන් විනිසුරුවන් හම්බ වෙලා කතා කරන එක කොච්චර සදාචාරාත්මකද කියලා හිතන්න වෙනවා උදේශාන්ත. ඒක මේ වෙලාවේ විශේෂයෙන්ම මේ ඔබ කියන පරිදි අධිකරණය තුල නඩු කීපයක් තියෙන අවස්ථාවක මැතිවරණ අදාළව බරපතල වැරැද්දක්. බලපෑම් කිරීමට කරන උත්සාහයක් කියන එක මං හිතන්නේ ඒක තමයි උනේ.
ඒක ආයිත් හංගන්න දෙයක් නෑ ඒක ඒක දැන් හැබැයි ඒක තමයි මම කිව්වේ ජනාධිපති මේ පහුගිය කාලය තුල ගත්ත ක්‍රියාමාර්ග සහ කරන ප්‍රකාශ වලින් පැහැදිලි වෙන්නේ ඔහු ඒකාධිපති ඒ මාර්ග ව්‍යවස්ථානුකූල ඒකාධිපති වාදයක් කරා තමයි මේ යන්න හදන්නේ නීති සංශෝධන ගේන එක තුලින් ඒ නීති එතකොට තියෙන ස්වාධීන කොමිෂන් සභා ඒ සියල්ලම තමන්ගේ අනසක යටතට ගන්න කරන උත්සාහයන් එක්ක හරි ස්වාධීනව කතා කරන සියලු දෙනා එක් දෙන ප්‍රතිචාර එක්ක නේද දැන් මේ මාධ්‍යද වෙනත් අයද මත ප්‍රකාශ කරන අයට කරන ප්‍රහාර එක්කද මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලි මේ ඉදිරි දේශපාලන ගමන මොකද්ද කියලා මොකෝ මේ දේශපාලන ගමන වුන් තෝරන්නේ වුන් දන්නවා වුන් කරන දේ ත ජනමතයක් නෑ ජන ප්‍රසාදයක් නෑ ජනතාව තුළ මේ පාලක පාලනයටත් මේ දේශපාල මේ ආණ්ඩුවටත් විශාල අප්‍රසාදයක් තියෙනවා ඒ අප්‍රසාදය එන්න එන්න වර්ධනය වෙනවා යම් කාලයක් මාසයක් දෙකක් නිකන් හිටියනම් හරි අපි බලමුකෝ දැන් වගේ ඒ අර විශේෂම දැන් IMF එකත් එක එකඟතාවයක් ආවම හරි බලමු වගේ ෆීලිං එකක් තිබ්බනම් දැන් ඒක නැහැ ඉතාමත්ම ඉක්මනින් ඒක වෙනස් වෙන ඉදිරි මාස කීපය තුළ මේ කරන ප්‍රතිසංස්කරණ යෝජිත වැඩසටහන් එක්ක ජනතාවට එන බලපෑම තවත් උග්‍ර වෙනකොට ඒ ප්‍රසාදය තවත් තියෙන ප්‍රසාදයට අඩු වෙනවා හරි එතකොට මේ ලෑස්ති වෙන්නේ ඒකට මේ ලෑස්ති වෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්න වෙන්න කොහොමද තමන්ගේ බලය අධිකාරී ලෙස තමාගේ බලය තවදුරටත් ශක්තිමත් කරන්න මොනවද කරන්න පුළුවන් මොනවද ගන්න පුළුවන් උපාය මාර්ග කියන එකට ඒ පසුබිම හදන එක තමයි මේ කරගෙන යන්නේ. ඔබ ඔය කියන කතාවෙන් මට දැනෙන්නේ මේ රජය ජනාධිපතිවරයා සමහර වෙලාවට මේ විවිධ මාතෘකා කරලියට ගෙනෙමින් මේ නැති දේවල් ජනතාව මතු පිට පෙන්නලා ජනතාවට පෙන්නලා නැති ප්‍රශ්න පෙන්නලා ඇත්ත කතාව යට යවන්න මේ උත්සාහයක්ද මේ ආණ්ඩුව ගන්නවා කියලා ඔබ ඔය නොකියා කියන කතාව තුල තියෙනවා. අනිවාර්යයෙන් මේක තමයි කරන්නේ. අලුත් අලුත් මාතෘකා හදන්නේ ඒකයි. අලුත් අලුත් මාතෘකා සතියෙන් සතියට මොකක් හරි අලුත් මාතෘකාවක් එයි. ඒ එක මාතෘකාවක්වත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අදාළ මාතෘකා නෙවෙයි. හරි එතකොට ඒකත් උදේශක් හරි මේ විදියට බලමු අපි මොකද්ද පහුගිය අවුරුද්ද විශේෂයෙන් 2022 තුල මේ රටේ වෙච්ච මං කියන්නේ ඉතාමත්ම සුවිශේෂී සහ ඓතිහාසික වෙනසක් වුණා. මොකද ඒ වෙනස? ඒ වෙනසේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ජනතාව පෙළ ගැස්සුණා එක පැත්තක. පාලකයන්ට විරුද්ධ. හරි? එතකොට තමන්ගේ ප්‍රශ්නවලට වගකිව යුත්තේ මෙන්න මේ කණ්ඩායම කියලා හඳුනාගත්තා. ජනතාව එකතු වෙලා. එතකොට ඒ එකතු වීම තුල බෙදීම හරිම සරලයි. එක පැත්තක මේ දූෂිත පාලකයන් මේ රට අවුරුදු 75ක් තිස්සේ මේ තත්වයට ඇද දාන්න වැඩ කරපු ඒ පාලකයන් අනිත් පැත්තේ මේ රටේ ජනතාව ඇත්ත වශයෙන්ම දේශපාලනිකව ශක්තිමත් වෙලා සංවිධාන වෙලා දැනුමත් එක්ක ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හරි ඒ ක්‍රියාත්මක වීම තුළ අර සම්ප්‍රදායිකව අපි අතර තිබ්බ බෙදීමුත් අපි පොඩ්ඩක් පස්සට දානවා. ආගම, ජාතිය, අරකද, මේකද ඒවා ඔක්කොම අපිට අපි වෙනදා ගහගන්න මරාගන්න දේවල් අපි ඒවා නිකන් වැදගත් නැහැ හෝ තවදුරටත් අපි ඒවට සංවේදී නැහැ කියන එක නෙමෙයි. අපි ඒවා පොඩ්ඩක් පැත්තකට දානවා. මොකද ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා. ඊට වඩා අපි ඔක්කොලාටම පොදු හතුරෙක් ඉන්නවා කියන එක ජනතාව හඳුන ගන්නවා. හරි ඒක තමයි ගිය අවුරුද්ද තුල වෙච්ච සුවිශේෂී දේ. දැන් මේ කරන දේ මොකද හදන්නේ? අර නැවත වතාවක් අර පොදු හතුරගෙන් ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කරන්න ගන්න උත්සාහයන් තමයි අපි දකින්නේ. අර නැවත වතාවක් අර ඊටාත්ම ප්‍රතිගාමී විදියට සමාජය බෙදන්න අර පොදු හතුරට එරෙහිව එකතු වෙන්න තියෙන අවස්ථා අවහිර කරන උත්සාහයක. ඉතින් මේක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා.
දැන් අපි අපි ඒ ඒ දැන් අපි පෞගිය වසර ගැන මතක් කරපු නිසාම දැන් අරගලය කියන මේ කන්සෙප්ට් එක එනකොට මේ අරගලය කියන මාතෘකාව වෙනකොට ජනතාවගේ තියෙන පීඩනයෙන් පිට කරන්න ජනතාව තමන්ගේ හදවතේ තමන්ගේ තමන් මුහුණ දෙන පෞද්ගලික වශයෙන් සහ සමාජීය වශයෙන් මුහුණ දුන්නේ අර අර්බුදය තමයි අරගලයක් විදිහට පිටට එන්නේ දැන් මේකට ජනතා විමුක්ති පෙරමුණත් ඔබතුමියලගේ නායකත්වයක් ලැබෙනවනේ ඒ සඳහා වන මාර්ගෝපදේශයක් ලැබෙනවා නමුත් ජනාධිපතිවරයාගේ කතාවෙන්ම කියනවා පහුගිය අවුරුද්දේ සිද්ධ වුණු දේවල් එවැනි දේවල් යලි රට තුල ඇති වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඒ නොකියාම කෙලින්ම කියනවා පහුගිය අවුරුද්දේ අරගල වෙන්න පුළුවන් ඒ වගේ කාල සීමාවක් ඇතිවීම නැවත ඒ සඳහා වන අවස්ථාවක් මම සලසා දෙන්නේ නැහැ. එතකොට විශේෂයෙන්ම ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයක් ගත්තා. ඒ කියන්නේ නොකියා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට හෝ මේ වගේ කටයුතු වලට යලි ජනතාව නැගිටින අවස්ථාව වලට නායකත්වය ලබා දෙන අවස්ථාවක් දෙන්නේ නැහැ මං ඒ මර්ධනය කරනවා කියන කාරණයක් නෙවෙයි. බයක් නැද්ද ඒකට? නෑ මොකෝ අපි බය වෙන්නේ මොකටද? මේ එක පුද්ගලයෙක්ට මේ මේ රණිය වික්‍රමසිංහට අපි බය වෙන්න කිසිම හේතුවක් නෑ. මොකෝ අපි අපි පුද්ගලයෙක් අපි මේ තනි පුද්ගලයෙක් වටා හැදුන ව්‍යාපාරයක් නෙවෙයිනේ ජාතික ජන බලවේගය කියන්නේ. ජනතාව එකතු කරමින් යන ව්‍යාපාරයක් ජනතාව එක්ක ඉන්න ව්‍යාපාරයක් එතකොට මේ මේ වගේ මේ තර්ජන හිස් වචන වලට බය වෙන කිසිම හේතුවක් නැහැ මොකෝ මොකෝ ඒ ඒ පුද්ගලයන්ට වඩා ඒ චරිත වලට වඩා ශක්තිමත් මේ රටේ පුරවැසියා ඒක අමතක කරන දේශපාලන පක්ෂ ව්‍යාපාර වලට තමයි ඔය ගිය අවුරුද්දේ පාඩම් ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ පාඩම් අමතක වෙනවද මන් දන්නේ වායිත් මතක් කරගත්තොත් හොඳයි මොකෝ මේ රටේ පුරවැසියන් තමයි අන්තිමට බලවත් වෙන්නේ ඔබතුමිය සමාවෙන්න ඔබතුමියලගේ නායකතුමා මේ අනුරකුමාර දිසානායක සහෝදරයාත් සඳහන් කරනවා ඔය ජනාධිපතිවරයා ඔය ප්‍රකාශයේ ජාති අමතන්න දින කිහිපයකට පෙර කියනවා යලිත් වරක් අරගලයක අවශ්‍යතාවයක් තියෙනවා ඒ කියන්නේ ජනතාවගේ මේ පීඩනය දැන් බොහොම වැඩි ඒ සඳහා වුණ නායකත්වයක් ලබා දෙන්න අපි සූදානම් කියලා මම ඒකයි මේ 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 සියලු ප්‍රශ්න එකතු කරේ එතකොට ඒකත් එක්ක ජනාධිපතිවරයා කියනෝ නෑ පහුගිය අවුරුද්දේ සිද්ධ වුණු දේවල් මම සිද්ධ වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා මෙතන ලොකු ගැස්ටණයක පෙනීමක් නේද තියෙන්නේ උදේශාන්ත ඒ අරගලයක් එන්න එන්න එක වලක්වන්න නම් ඒක එහෙනම් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න හරි සරලයි හරිම සරලයි හරි කරන්න තියෙන්නේ මිනිස්සුන්ට මූණ දෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න හරි මේ නිකම් මේ අර තග් පාත් දාලා හරියන්නේ නැහැ තග් පාත් දාලා මේකයි මම අරගලයට ඉඩ දෙන්නේ සම්පූර්ණයෙන්ම අමතක වෙලා අරගලයේ කාලය ඔහු හැසිරිච්ච විදිය සහ අරගලය නිසා නෙවෙයි නම් ඔහු ජනාධිපති වෙන්නෙත් නැහැ කියන එක අමතක කළා ඒ ඒ දැන් මේ කතා කරනවා නිකන් වෙනමම විදියකට ඉතින් ඒව හරියන්නේ නැහැ හරි අරගලය ඕනේ නැහැ කියන්නේ එහෙනම් මිනිසුගේ ප්‍රශ්න විසඳන්නකෝ ඔබ බලන්න අද මං කියන්නේ ඒකයි ඔය ඔය ජනාධිපති මන්දිරෙන් චුට්ටා එළියට බැහැලා මිනිස්සු එක්ක ඇවිදලා බලන්න ඕනේ මිනිසුන්ට මොනවද තියෙන ප්‍රශ්න කියලා හරි දැන් ඔහු කතා කරන සමාජ ආරක්ෂණයක් ගැන ආයෝජන ගැන දැන් ඔබ දන්නවා අපි දන්නවා පාරට බැස්සම මිනිසුන්ට තියෙන ප්‍රශ්න හරි බඩු මිල දැන් මේ උද්දමනය පාලනය වෙලා කියනවනේ බඩු මිලේ වෙනස මිනිසුන්ගේ වියදම දරාන තියෙන වියදමේ වෙනසක් වෙලා තියෙනවද ආදායම දැන් වැඩි වෙලාද රැකියා සුරක්ෂිතභාවයක් තියෙනවද ඊයේ මම හම්බන්තොට ඉන්නකොට එහෙ කතා කරනකොට කිව්වේ ගමේ දැන් වඩුවෙක්ට වැඩ නැහැ වෙල්ඩින් වැඩ කරන මනුස්සයට වැඩ නැහැ ව්‍යාපාරික කඩවල් වල බඩු විකිනේ නැහැ චූටි අර ගමේ තියෙන කඩේ බඩු විකිනේ නැහැ හරි දකින තරුණ දරුවා අපිට කියන්නේ මේ එයා මේ රටින් යන්නේ කොහොමද කියලා සැලසුම් කරගෙන යන්නේ මේ ප්‍රශ්න විසඳිලාද ඒ ප්‍රශ්න විසඳෙන සේයාවක්වත් නැහැ සේයාවක් තියෙන මොකක් හරි සැලැස්මක් ප්‍රකාශ වෙන්නේ නැහැ කොයිද සැලැස්ම ඔව් කතා කරන්නේ වෙනමම තලයක් වෙනමම යථාර්ථයක් ගැන ඒකයි මම කියන්නේ මිනිස්සුන්ගෙන් කොච්චර දුරස්තද කියන එක මිනිස්සුන්ගේ ජීවිතවලට කොච්චර දුරස්තද කියන එක අඩුම තරමේ ඔහුට ඒ කතාව තුළ ප්‍රකාශ කරන්න තිබ්බා ඔහු සංවේදී නායකයෙක් නම් මේ මිනිස්සු දරන
පීඩනය ගැන ඔහුට මීට වඩා යම් කිසි විදියකට ආමන්ත්‍රණයක් කරන්න තිබ්බා. එහෙම කිසි දෙයක් නැහැනේ. දැන් අපි මේ පැත්තෙන් කතා කරමුකෝ මෙහෙම හිතමුකෝ දැන් සමහර වෙලාවට දැන් අපි දකින දේ තමයි පහුගිය කාලෙම අපි දැක්ක දේ හරි අපිට අමාරුයි අපිට ඩොලර් නැහැ අපේ රටේ සල්ලිත් නැහැ රුපියලුත් නැහැ ඔක්කොම නැහැ තෙල් ටික එන්නෙත් නැහැ බොහොම අමාරුවෙන් අපහසු ජීවිතයක් ගත කරමින් හිටියේ දැන් එහෙම කතා කරගෙන යනකොට අපිට අපේ අර දැන් පටිය තද කරනෝනේ දැන් කොන්ද කැඩෙන තරමටම පටිය තද කරනවා ඒ තැනටම පටිය තද කරලා හැබැයි මේ මෙච්චර අමාරු වෙලා මෙච්චර හිර වෙලා තිබුණු ආර්ථිකය පුංචි කාලෙකින් කෙටි කාලෙකින් මේ ඩොලර් එක බලන් ඉන්නකොට උඩ දුවාගෙන ගිහින් डॉलर के बैठी गए ना इवे तम यार आर्थिक तद कर पटी डेम बुरू टीक बुरूलैगे इतकोट मेचर बरपतल आर्थिक खड़ा बेटी में अभी हिटिया नम अभी इन ये बरपतल में तेनक नम मेचर कटिकाले अक्तूल मेवा विश्वजनक विधि हेट या किसी सहन लबादी में हकिया क्रटे जनता प्रश्न आगती है ओय कीन तरमटम अपे रटे आर्थिक विशाल कड़ा वेटीमा सिद्धवेला तीन वह सह मे सहन देन याम किसी विधि दें उत्साह गणमीन तेल टिके हेपत्ते गैस टिके अडवेनो डॉलर बेहगन रुपये नगगनो मे सियाल मेकट गोट मुखग्द मेवेन्े रटे जनता बट पेहदिलो तेरूंगणी में अफसुता व्यक्तियों अब तेरूंगण मारे मेच्चर अपी वेटिल एक प्रश्न वेटिल हिटिया देवनी प्रश्न එහෙමනම් අපි මේ කෙටි කාලය තුළ මහා විශ්මයජනක දේවල් අපි කරලා උඩට ආවද? එහෙම විශ්මයජනක දේවල් අපි දැක්කේ නැහැ අපිට එම ඩොලර් හම්බ කරගන්න ඒ වගේ දේවල් තරම්. ඇත්තටම මොකද්ද මේ ආර්ථිකයේ සිද්ධ වෙලා තියෙන්නේ ඔබතුමිලගේ දර්ශනීයට අනුව දැකීමට අනුව? නෑ වෙලා තියෙන්නේ අත වශයෙන්ම මුලින්ම කොහෙද අපිට මේ අර්බුදය නිර්මාණය වෙන්නේ ණය ගෙවීමට ණය ගෙවා ගන්න බැරි වෙනකොට. එතකොට ණය ගෙවා ගන්න බැරි වෙන බැරි වෙන්නේ ඇයි අපි ඩොලර් संचित हिंदन निश ये दैम मुखादे अभी औवृद्धाते नायगेवलाे नायगेवला अपे आनायन सीमा कलतीन अपे व्यधमाकलतीन यतकोट एतकोट दे मे विस्मजानक दया कि बहारी मे थिंग मे 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 ओक्म मे मुदाटिक दैंग इतरूला अरे यतकोट दैंग एतम मे डॉलर एक मे रुपयल शक्ति मात्र एक आर्थिक एतटम नवत वातावाक पनगा किए आर्थिक नवत वातावाक शक्ति मत ये हेतु मत ना रुपये शक्ति मतना एक मिनिशुंगे जीवित वाला वेनस तेरू तीयनो पेन तीयनो क्या निष्पादन आर्थिक शक्म क्या आप बांड हा सेवा बान वाले वर्धने वेला है ना रुपये शक्ति मतना एक एतटम एना आर्थिक वर्धन මේක වෙන්නේ මිනිසු වියදම් කරන්නේ ආනයන සීමා වෙලා අපි පාවිච්චි දැන් අපි තෙල් මේ සියල්ලම සීමා වෙලා තියෙන්නේ හරි එතකොට එතකොට අපි විශාල අපි ණය ගෙවලා නැහැ අවුරුද්දක් හරි එතකොට ඒක ඒ ඒ හින්දා තමයි මේ ඩොලර් දැන් වියදම් වෙන්නේ ඒ ඩොලර් වියදම් වෙන්නේ නැති එක තුල තමයි මේක මේ එතකොට මේක මේක මොකද කියන්නේ අර ආටිෆිෂල් එක ආටිෆිෂල් මේක බබල් එක හරි දැන් දැන් ඔව් මවාපෑමක් දැන් බලන්න දැන් මාස් ටික මාස් දැන් කාලෙකින් ආනයන සීමාවන් ටිකක් ලිහිල් කරන්න යනවා එතකොට බලමු රුපියලට වෙනදේ දැන් ඔබතුමී කෝ කියන කතාවටම යමක් එකතු කරන සමහර ලාවට කෙනෙක්ට මේ වැඩසටහන බලන් ඉන්නකොට වුණත් කියන්න පුළුවන් මොකද්ද මේ මේගොල්ලෝ මේ කොච්චර හොඳක් කරත් ජනාධිපතිතුමා හොඳක් කරත් මේ ආණ්ඩුව හොඳක් කරත් මේ දකින්නේ නැණි කියන කතාව එන්න පුළුවන් නිසා මම මේ අහන්නේ දැන් ඔන්න තෙල් ටික අඩු වෙලා තියෙනවා දැන් ඊයෙ රෑ ඉඳලා ගෑස් ටිකත් අඩු වුණා නේ අඩු වෙගෙන යනවා එතකොට අර ජනතාව හැම වෙලාවෙම කියන්නේ අපිට දැනෙන දෙයක් කරන්න අපිට දැනෙන විදිහට මේ ආර්ථිකය හදන්න කියලානේ එතකොට මේ අපිට ඩොලර් සංචිත අඩුද අපේ මේ මේ රත්තරන් සංචිත අඩුද දැන් ජනතාවට ඕක නෙමේ දැනෙන්නයි ඕනේ නමුත් වෙළඳ පොල්ට ගිහිල්ලා තෙල් ටික ගන්න යනකොට ගෑස් එක ගන්න යනකොට ඒවා අඩු වෙලා තියෙනවා නම් යම් කිසි විදිහකට බහන්න මිලේ තාම විශාල අඩුවීමක් නැහැ යම් යම් දේවල් වල යම් අඩුවීමක් තියෙනවා විශාල අඩුවීමක් නැහැ එතකොට ජනතාවට දැනෙන විදිහ යමක් ආණ්ඩුව පැත්තෙන් ජනාධිපති පැත්තෙන් කරගෙන ඉන්නවා එතකොට ඔබ මේත් ආටිෆිෂල්ද මේකත් මවාපෑමක්ද එහෙමනම් අද මෙහෙම වුණොත් හෙට එහෙමනම් ආර්ථිකය කොතෙන්ද යන්නේ නෑ හෙට දැන් ඒ ආර්ථිකයක තමයි අපි කියන්නේ මේක තේරුම් ගන්න ඕනේ උදේෂා මේක අපේ මුළු සමස්ත ආර්ථිකයේම ගැටලුවක් නේ මේ නිකම් මේ උද්දමනය පාලනය කිරීමට බැරි වීම හෝ එහෙම මොකක් හරි එක නිශ්චිත කාරණයක් නෙවෙයි එතකොට ජාතික ජනබලවේගය හැටියට අපි දිගින් දිගටම කියපු දෙයක් තමයි මේ මෙච්චර කාලයක් අපි
ගෙනගිය ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් තමයි මේ අපි මේ වෙලාවේ අත්විඳින්නේ. එහෙනම් මේකෙන් ගොඩ එන්න නම් අපි අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්ති ගැනත් අපිට නැවත වතාවක් හිතලා වෙනස් කරන්න දේවල් වෙනස් කරන්න වෙනවා. එතකොට එතන ප්‍රධාන දෙයක් තමයි අපිට පිළිගන්න වෙනවා අපේ නිෂ්පාදන ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ. ඒක අපේ ආර්ථිකය දැන් එක තැන ආර්ථික වර්ධනයක් නැහැ. අපේ ආදායම එන මාර්ගෙ එන්න එන්න හැකිලෙනවා. දැනට ආණ්ඩුව ආදායම හොයන්නේ කොහෙන්ද? බදුවලි. බදුවලි බදුවලට ඇරෙන්න මොන එහෙම නැත්තම් විකුණන. දැන් ඒකටත් කියවනේ ආ විකුණන එක එහෙනම් මොකද්ද ඒකේ වැරද්ද? හරි? වැරද්ද පෙනේ තව ටික කාලෙකින් මොකද්ද වැරද්ද කියන එක. අපිට විකුණන දේවල් නැති ඉතුරුන් නැති තව ඉතුරු වෙන්නේ නැතිකොට. ඉතින් මේ ආර්ථිකයක් නැවත ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ ගෑස් මිල අඩු වුණා කියලා රුපියල් ගානකින් රුපියල් 100ක් 200ක් හරි එහෙම නැත්නම් තෙල් මිල 15කින් 20කින් 15කින් 20කින් විතර ගෑස් එක අඩු වෙන්නේ ඕක ලොකුවට මිනිස්සුන්ගේ ජීවිතවලට බලපාන මොනවද අද මිනිස්සු ඉල්ලන්නේ ආදායම් මාර්ග අද රජයේ සේවකයන් प्रधान प्रश्न महाबैंक वार्ता තමගේ ආහාර ගන්න ආහාර අනුභව කරන එක වෙනස් කළා කියලා එක්ක ප්‍රමාණය අඩු කළා එහෙම නැත්නම් කන ආස දේවල් නෙවෙයි කන්නේ හරි වෙනස් වෙලා 140 අධ්‍යාපනයට කරන වියදම කප්පාදු කළා සෞඛ්‍යයට කරන වියදම කප්පාදු කළා හරි ඒ ඕකනේ ඕවානේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න ඒව කොහෙද වෙනස් වෙලා තියෙන්නේ ඒවට කොහෙද විසඳුමක් ඇවිල්ලා තියෙන්නේ හෝ යෝජනා වෙලා තියෙන්නේ හෝ මොකක් හරි සැලසුමක් අපිට පේන තියෙන මේ වෙලාවේ සිද්ධ වෙන්න ඕන දේවල් මං කියන්නේ මේක එකපාරටම ඔක්කොම කරන්න බෑ කියන එක ඒක අපි පිළිගන්න ඕනේ නමුත් සැලැස්මක් තියෙන්න ඕනේ අර මේ අර්බුදයට හේතු වෙච්ච කාරණා නිවැරදි කරන්න මොනවද අපි කරන්නේ කියලා එතකොට එතන ප්‍රධාන එකක් අපේ නිෂ්පාදන भांड सेवा निष्पादने कड़ा वैटी मना भांड शेस्त्रेय नवत क्रियात्मक मुनवाद गान क्रिया मार्ग सह मे नय उगुले गेलवेन्न मुखादरा मे सलसुमहर अभी तव अवृद तुन तर कि तीयन नायट तव सहन बिलियन गान इकतु इट पास मुखादरा ईलंग अर्बुदे आव मुखादरा මේ පෙන්වමින් තිබෙන්නේ ආණ්ඩුව මවාපෑමක් යයි කියන කාරණය එතුමී ස්මතු කරන්නට උත්සාහ කරන්නේ. එය සමහර වෙලාවට තර්කාන්විතයි. එය කෙනෙක්ට විවාද කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්. ඒක ලොජික් එක සමහරට හොයාගෙන යනවා නෑ. ඒක එහෙම නෙමෙයි මෙහෙමයි වෙන්නේ කියලා. නමුත් අභ්‍යන්තරය හොයාගෙන යනකොට අපි මේ පහුගිය කාලේ අපි වැටිලා හිටපු වැටිල්ලේ හැටියට ජාත්‍යන්තරය අපි වැටුණු තැන අපිට පෙන්නලා දෙනකොට අපිට මේ කියන කාරණෙත් එක්ක එකඟ වෙන්න සිද්ධ වෙනවා. මෙච්චර ඉක්මනට එහෙමනම් අපිට උඩට එන්න පුළුවන්කම තියනවාද? එතුමී කියන කාරණෙත් අපි එකඟ වෙන්න සිද්ධ වෙන්නේ යම් යම් කාරණත් එක්ක මෙච්චර වැටිලා හිටියානම් අපි මෙච්චර මේ කාලෙකින් කෙටි කාලෙකින් අවුරුද්දක් වගේ අතුරුත කාලෙකින් අපිට මෙච්චර තැනකට එන්න පුළුවන් වුණාද? හැබැයි එහෙම ආණ්ඩුව අරගෙන අවිල්ල තියෙනවා නම් ඒ වගේ තැනකට මේ රට අරගෙන අවිල්ල තියෙනවා නම් ආර්ථිකය කියන විදිහටම ශක්තිමත් වෙලා තියෙනවා නම් ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රට කෙලින් කරගන්න. මොකද අපි හැමෝම ජීවත් වෙන රට අපි හැමදාම කියන කාරණේ ටර්නින් පොයින්ට් හැමදාම මතක් කරන කාරණයක් තමයි ගිලෙනකොට ගිලෙන්නේ මේ නැව පිටින් අපි ඔක්කොම ඉස්සරහ පස්ස පිටිපස්ස පොඩ්ඩක් එහෙ මෙහෙ මැද ගිලෙනකොට ටිකක් වෙලා යයි. නමුත් ගිලෙන්න ගත්තොත් අපි ඔක්කොම එකට ගිලෙන්නේ. ඒ නිසා මේක ගොඩ එන්න ඕනේ. මේක කොහොම හරි අපි යාත්‍රා කරගෙන යන්න ඕනේ. ඒ නිසා යම් පිළිතුරු සාධනීය මට්ටමට දෙනවනම් ආණ්ඩුව උනත් ඒව පැහැදිලිව අවංක භාවයෙන් ලබා දෙනවනම් රටේ ජනතාව අර අඳපු ඇඳිලි හොඳටම ඇති දේශපාලනචින්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව වෙන්න පුළුවන් විපක්ෂය වෙන්න පුළුවන් ජනතාව හරි ගමනක දැන් එක්කන් යන්නට උත්සාහ කරනවා ඇති කියලා. නැත්නම් ගිය අවුරුද්දේ සිද්ධ වුණු
ජනතාවගේ බලපෑමට ලක් වෙන්න ඔය හැම කෙනෙකුටම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ කාරණා නැවත නැවත මතක් කරමින් අපි යන්න ඕන මාර්ගය මොකක්ද? අපේ ආර්ථිකය කොතන තියෙන්නේ? අපි තව කතා කරමු. තව බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්න. මොකද ජනාධිපතිවරණයක් පිළිබඳව දැන් ජනාධිපතිවරයාගේ මුවින් පිට වෙනවා වගේත් පේන්නට තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. පළමු කෙටි විරාමයටයි මේ යන්න උත්සාහ කරන්නේ. ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරණි අමරසූරිය සමගයි අපි අද ටර්නින් පොයින්ට් වලින් සාකච්ඡා කරමින් සිටින්නේ. විශේෂයෙන්ම පළවෙනි විනාඩි කිහිපයම වෙන් කළා අපි ජනාධිපතිවරයාගේ කතාව වෙතට. ජනාධිපතිවරයා ජාතික අමතන සිදු කළ ප්‍රකාශය, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස කුමක්ද, ඒ සම්බන්ධයෙන් ඔවුන් ලබා දෙන පිළිතුර කුමක්ද කියන කාරණේ පිළිබඳව මතක් කළා. ඒ වගේම තමයි මේ වර්තමානය තුළ පවතින ආර්ථිකය ඇත්තටම අපිට තේරුම් ගන්න පුළුවන්ද, මෙය සත්‍ය ආර්ථික රටාවක්ද, රට තුළ ස්ථාපිත වී තිබෙන්නේ ස්ථාපිත වෙමින් තිබෙන්නේ කියන කාරණේ අපි ස්මතු කරගන්නට උත්සාහ කළා. ඒ තුළ බොහොම තර්ක තිබෙනවා. මේ සියල්ලම එතුමිය සඳහන් කරන විදිහටම අන්තිමේ සඳහන් කරන විදිහට තව මාස කිහිපයකින් ඇත්ත නැත්ත බලා ගන්න පුළුවන්. බලන් ඉන්නකෝ කියලා තමයි මටත් කියන්නේ. මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක අපි බලමු. අපිට බොහෝ දේවල් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. හැබැයි වැඩි කාලයක් නෙමෙයි කෙටි කාලයක්. කෙටි කාලයක් තුළදී ඒ ප්‍රතිඵල වලට මුණ දෙන්නට අපිට සිද්ධ වෙනවා මේ පවතින වාතාවරණයත් එක්ක. මොකද රටේ ජනතාව දැන් වැඩි කාලයක් බලාගෙන ඉන්නේ නැහැ. කෙටි කාලයයි. කෙටි අවස්ථාවන් තමයි ජනතාව ලබා දෙන්නේ දේශපාලනඥයින්ට උනත්. අපි යමු ඊළඟ කාරණේට. දැන් මේ ජනාධිපතිවරයාගේ කතාවමයි මට මතකෙට එන්නේ. මොකද ඒක තමයි රැව්පිලි රැව් දෙමින් තියෙන්නේ රටේ අස්සම් මුල්ලක් නෑරුමේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ දවස්වල ජනාධිපතිවරයා කිව්ව ප්‍රකාශය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක ගන්නකොට ඊටම සාධනීය සහ කතා කළ යුතු මාතෘකාවක් එතුමා සඳහන් කරනවා. විශේෂයෙන් මේ ඉදිරි වසර පහ තුර රටේ ආර්ථික පූර්ණ ලෙස ස්ථාවර කරනවා කියලා එතුමා සඳහන් කරනවා. ඊට ඔබතුමිය පිළිතුරු ලබා දුන්නනේ තව බලන් ඉන්න කොමාස කිහිපයක් කියලා. ඒ අතරතුර තම සඳහන් කරනවා දූෂණය පිටු දැකීමට විශේෂ කාර්ය බලකායක්. ජනාධිපතිවරයාගෙන් මේ වචනය සහ මේ අදහස පැමිණීම පිළිබඳව සතුටු වෙන්න අවශ්‍යයි. ජනාධිපතිවරයාට චෝදනාවක් තිබුණා. ඔබ හොරු අල්ලන්නේ නැහැ. ඔවුන්ව ශක්තිමත් කරනවා. ඒ කණ්ඩායම ඔබ ශක්තිමත් කරනවා කියලා ජනාධිපතිවරයාට දිගින් දිගටම චෝදනාවක් තිබුණා. ආර්ථික ශක්තිමත් කරත් මේ හොරමරකම් එහෙම නැත්නම් වංචා දූෂණ වළක්වන්නේ නැහැ කියලා ඔන්න ජනාධිපතිවරයා කතාවෙදි කියනවා. දූෂණය පිටු දැකීමට විශේෂ කාර්ය බලකායක් ස්ථාපිත කරනවා. ලංකාවට ගෙනව නේද දකුණු ආසියා ප්‍රබල දූෂණ මර්ධන පනතක්. මට කියන්නකෝ මේ කිව්ව කතත් එක්ක මේ අපිට සතුටු වෙන්න පුළුවන් දේ කාරණේට. විශේෂයෙන් අපේ රටේ කාර්යබස්කායන් කීයක් ඇති කරලා තියෙනවද ජනාධිපතිවරු? කොමිෂන් කීයක් ඇද්ද? වාර්තා කීයක් ඇද්ද? ඔය දූෂණය වංචාව හොයන්න කොච්චර වාර්තා කොලක් ප්‍රමාණයක් කැලෑ කපල ඇද්ද අපේ රටේ? එකක්වත් ඒ වෙනුවෙන් මොකක්වත් ඇත්තටම අපි දන්නවද? ඔබ කියන මෑත ඉතිහාසයේ ඔය වගේ එහෙම දූෂණය වංචාව නිසා ඇත්තටම නිකන් ඒ අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව ඉවර වෙලා තීන්දුවක් දීලා හිරේ ගිහිල්ලා ඉවර වෙච්ච එකක් කියන්න බලන්න මට තියෙනවද අපේ රටේ? නේ? එතකොට මෙතන ප්‍රශ්නේ අපි ගාව තොරතුරු තියෙන නැති එකවත් නීතිය නැති එකවත් මොනවාද අපේ වාර්තා නැති එකවත් පොලිසිය නොහැකියාවත් ඒ මොකක්වත් නෙවෙයිනේ මේ දේශපාලන සංස්කෘතිය තුළින් මේ එකක්වත් ඉවර කරන්න දෙන්නේ. ඉතින් එතකොට ඇත්තටම රනිල් වික්‍රමසිංහ මේ කතාව කියනකොට මම ඒක අහගෙන ඉන්නකොට මට හිතුනේ මට නිකන් හිනා වෙන්නද අඬන්නද කියලා. 2015 ඔහු පත්තුනේ මොකටද? මොකද්ද යහපාලන ආණ්ඩුවගේ මූලික පොරොන්දුව උනේ මොකද්ද? දූෂකින්ට දඬුවම් දෙන්න. හරි. එතකොට මේ ඒකේ ඒක නොවෙන්න ක්‍රියාත්මක කරපු ප්‍රධාන චරිතයක් රනිල් වික්‍රමසිංහ. සහ ඔහුගේ කැබිනට් එකේ හිටපු සියලු දෙනාම. දැන් විශේෂයෙන්ම ඔහුගේ අදත් ජනාධිපති උපදේශක සාගල. හරි. දැන් කියන්නේ ඔහු හිතනවාද අපි නිකම් මේ ගොන්නු කියලා මේ ඇවිල්ලා ඔය වගේ ප්‍රකාශයක් කරනකොට හිතන ආරයි. දැන් මේ රනිල් වික්‍රමසිංහ මොකක් හරි අලුත් වෙලා දැන් වැඩ පටන් ගන්න යන්නේ. එතකොට කියන්න පුළුවන් ඉස්සර එයා අගමැතිනේ.
එතකොට එයාට කරන්න බලයක් තිබ්බේ නැහනේ ජනා සිරිසේන ජනාධිපති තමයි එකට නැහනේ අපි ඒ අපි දන්නවා ඒක නෙවෙයි යථාර්ථය ඒ ඒ සියලු ඒ යහපාලන ආණ්ඩුවම මේකට වග කියන්න ඕනේ ඒ වගකීමේ ප්‍රධාන වගකීම රනිල් වික්‍රමසිංහත් ගන්න ඕනේ එයා ජනාධිපති මේ ජනාධිපති උනායින් පස්සේ ඔහුගේ ක්‍රියාකලාපය බලන්න. මේ 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 දැනට තියෙන නීතිය ප්‍රමාණවත් මේ ගොඩක් දේවල් වෙනුව ගොඩක් දේවල් වලට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕකට ඕන. මේ සති දෙකකට ඉස්සෙල්ලා ගලජ්ජයි මටත් කියන්න පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයෙක් නේද? රත්තරන් අරගෙන ඇවිල්ලා අත්අඩංගුවටවත් ගන්නේ නැතුව ඔහුගේ දේශපාලන පක්ෂයනුත් කිසිම ක්‍රියාවක් ගන්න නැතුව ඊළඟ දවසේ මහපෞ පාර්ලිමේන්තුවට එනවා. හරි කප්පම් ගන්න ගත්ත ඒ චෝදනාවට වැරදිකරු වෙච්ච එකනේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක. ඉතින් දැන් මේගොල්ලොද ඔබ හිතන්නේ මේ දැන් මොකද්ද මේ මේ කරන්න හදන එකේ අලුත් එක? අලුත් පුද්ගල මේක දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලාද මොකද්ද මේ මෙරිලා ඉපදිලාද මේගොල්ලෝ ඉතින් ඇත්තටම නැවත වතාවක් කියන්නේ ම අඬන්නද හිනා වෙනද කියලා හිතා ගන්න බෑ ඔබ සඳහන් කරන්නේ මේ මේ සියල්ලම ජනතාව රවට්ටන්නේ එහෙමනම් මේ වචන වලට විතරක් සීමා කරලා ඉදිරිපත් කරන ප්‍රකාශයන් විදිහට මේ සියල්ල දකින්නේ අනිවාර්යෙන්ම මේ ක්‍රියාත්මක වෙයි කියන විශ්වාසයක් ඇත්තෙම නැහැ ඔබට නෑ හොඳයි හොරු අල්ලන්නේ නැන්නේ ඒක මම මේ දැන් මේ ඔන්න අද කවදද 5 වෙනිදා ජූනි 5 2023 මම කිව්වා කියලා මතක තියාගන්න හොරු අල්ලන්නේ නැත මේ ආණ්ඩුව හොරු අල්ලන්නේ නැත රනිල් වික්‍රමසිංහ හොරු අල්ලන්නේ නැත අභියෝගයක් තියෙනවා ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට අභියෝගයක් තියෙනවා හොරු අල්ලන්නේ නැහැ කියලා දිනයත් එක්ක වෙලාවත් එක්ක කියනවා අය සපත කරලා කියනවා ඉතින් ඒ නිසා මේ ඒක කරලා පෙන්නන්න කරලා පෙන්නුවොත් මේ ඒක ප්‍රකාශයේ ඔන්න මේ බොරු කියලා කියන්න පුළුවන්. ඒ නිසා දැන් ਉਹන අභියෝගයක් තියෙනවා. ඒ පුළුවන් නම් ඒ අභියෝගය බාර අරගෙන දැන් ඇක්ටිව් වෙලා වැඩේ කරලා පෙන්නන්න. එහෙම වුණාම ක්‍රෙඩිට් එක ඔබතුමාලට තමයි. මොකද ඊළඟට මැතිවරණය සම්බන්ධයෙන් කතා කරන්නේ. ජනතාවගේ ප්‍රසාදය ගැන ඔබතුමාලා කතා කරන්නේ. මොකද ජනාධිපතිවරුට අවශ්‍ය පසුබිමක් සකස් කරමින් ඉන්නවද කියන සැකය සහ සාකච්ඡාව මේ දවස්වල මතුවෙමින් තිබෙනවා. සමගි ජන බලවේගය එක පැත්තකින් ගන්නකොට කියනවා මේ විවස්ථා වෙනසකට අපි සහය ලබා දෙනවා මේ වෙලාවේ ජනාධිපතිවරු සූදානම් වෙනවා. व्यवस्था वेनस् करला मुकद मे गोटाबे जनाधिपतिरागे कोटयाक अदगने अतकोट जनाधिपतिपर्ण इधिपत्म संधावन कारण ओहट जनाधिपतिपर्ण प्रकाश पत्मे काले पील प्रश्न आख्यातकोट ये सदा व्यवस्था विनसावश्य ये सदा समग्र जनबल वेगी सहयोग लबादी व्यवस्था संशोधने अवश्य सहाय दिन वकीन दी मे वगे अवस्था आवत् पार्लिमेंट कलीम मतिवर्ण पवत्न्न जनाधिपतिपर्ण ये सदा व्यवस्था संशोधने घट उबुतमील अत उसन मद කියන්නේ මෙහෙමයි අපේ ස්ථාවරය ව්‍යවස්ථා වෙනස් කරලා මැතිවරණ තියන්න ඕනේ තියන්න ඕන මැතිවරණ ඉස්සලා තියන්න හරි මොකද්ද මේ ව්‍යවස්ථාවක් වෙනස් කරලා මැතිවරණ ගේන්න කොහොමටත් උදේශාන්ත ජනාධිපතිවරණයක් ගේන්න තව මාස 15කින් ව්‍යවස්ථා වෙනසක් ඇතුව හෝ නැතුව තියන්න වෙනවා හරි ඔය මාස 15 කියන්නේ මහ ලොකු කාලයක් නෙවෙයිනේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා වුණත් ඕක ඕනනම් මාස 6කින් 7කින් වගේ අඩු කරන්න වෙන්නේ හරි එහෙම නැත්නම් එන අගෝස්තු වෙනකොට මැතිවරණයක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙන්න ඕනේ ඉතින් දැන් එතකොට එහෙමනම් ඒ එච්චර ඉන්නේ නැතුව මේ ප්‍රකාශයට පත් වෙලා තියෙනවානේ මැතිවරණයක් ඒකට මොකද්ද වෙන්නේ මුකෝ මෙතන මේක අමතක කරන්න එපා මෙතන බරපතල ප්‍රශ්නේ අද වෙනකොට අපේ මහජන නියෝජිතයන් ඉන්නේ 225 විතරයි කැමති හෝ නැතුව කො ඡන්දයෙන් පත්වෙච්ච ඉන්නේ එච්චරයි පළාත් සභා නෑ පළාත් පාලන නෑ ජනාධිපති පම්ම ඡන්දයෙන් පත්වෙච්ච එක්කෙනෙක් නෙවෙයි හරි එතකොට බලන්න මේ දැන් අපිට පේනවනේ ඔබ මම හිතන්නේ අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් මේ අද රට සමාජයේ මූණ දෙන්නේ මේ ආර්ථික ගැටලු විතරක් නෙවෙයි හැම ශාස්ත්‍රයේම කඩා වැටිලා මේ ඩෙංගු මර්ධණයට හරියට මේ ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් හරියට කරන්න බෑ ඔබ පාරේ පොඩ්ඩක් බැහැලා යන්න ඉන්න
දැන් කියන්නේ පාරේ ඉන්න සත්තු ප්‍රමාණය බල්ලෝ පූසෝ හරක් හරි දැන් ඒ ඒ ඒකත් එක්ක එතකොට ඉස්සර තිබ්බනේ මොන හරි ඒ බල්ලන්ට එන්නත් දෙන ක්‍රමයක් උන්ව ඒගොල්ලොන්ව ඔපරේෂන් කරන එකද ඒගොල්ලෝ ඒ පලාත් සභාවලින් ඒවක් කරා හරි දැන් එහෙම එකක් නැහැ හරි ඊට පස්සේ ඉස්පිරිතාලෙට ගියාම රේබීස් එන්නතත් ශ්‍රමදාන ව්‍යාපාරද මොනවහරි ගියා ඊට පස්සේ අර බෙහෙත් විද්දා මොනවහරි කරා ඇවිල්ලා ගෙවල් වල පරීක්ෂා කරා දැන් මේවා සිද්ධ වෙන්නේ නැහැ ඉතින් දැන් ඒවා එදිනෙදා ප්‍රශ්නනේ එතකොට දැන් මිනිස්සෙක් ඩෙන්ගු වලින් මැරෙනකොට දැන් මැරෙන ප්‍රමාණය වැඩි වෙමින් තියෙනවා ඔහුගේ මරණ සහතිකේ එන්නේ නැහනේ මේ 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 පහළණය කඩා වැටීමත් මේකට බලපානවා කියලා හරි හැබැයි ඒකත් මේකට හේතුවක්. එතකොට මං කියන්නේ මේ ව්‍යවස්ථාව වෙනස් කරලා මාස 15කින් තියෙන්න ඕන ජනාධිපතිවරණයක් කරන්න තියෙන හදිස්සිය ඇයි මිනිස්සුන්ගේ ජීවිත වලට ඍජුවම බලපාන මැතිවරණය තියන්නේ නැත්තේ. ඒකයි මෙතන අපිට තියෙන ප්‍රශ්නේ. අපිට තියෙන මේක ජනාධිපති එහෙම එකක් ආවත් ඔකට පක්ෂව අපිට ඡන්ද දෙනවද නැද්ද කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි උදේශාන්ත අපි ඕන මැතිවරණයක අපිට ඉක්මනට දෙන්න පුළුවන් නම් වෙයි මැතිවරණ තියන්නේ ඇයි මැතිවරණ තියන්න ඕනේ නිකන් පාලකයන්ට අවශ්‍ය වෙන විදියට හෝ පාලකයන්ට සුදුසු හෝ පාලකයන්ට වාසි කියන විදියට නෙවෙයිනේ ඒ ඒ මහජන නියෝජිතයන් පත් කරන ක්‍රමවේදයක් රටක තියෙන්නේ ඇයි ඒගොල්ලන්ගෙන් වෙන්න ඕන සේවයක් තියෙන නිසා. නේ? ඉතින් ඒක තහවුරු කරන එකනේ ආණ්ඩුවක වගකීම. නැත්නම් මේ බලය කොහොම හරි කෑදරකමින් මොනවා හරි කළා ව්‍යවස්ථා වෙනස් කළා නීති වෙනස් කළා මර්ධනය ගෙනල්ලා. එක එක ඒවා කරගෙන මේ බල ව්‍යාපෘතියක් රැකගන්න එක නෙමෙයි ආණ්ඩු තියෙන්නේ මොකටද? පාලකයන් රැකගන්න නෙමෙයි මිනිසුන්ට සේවයක් කරන්න. ඉතින් ඒක වෙන්නේ නැත්තම් प्रकाश सह මගේ සැලැස්මක් තුල නෙවෙයි. එතකොට මට මෙතන පුද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ. මම පාර්ලිමේන්තුවට එන්න තීරණය කරෙත් මම කොටස් කරුවෙක් වෙන මේ දේශපාලන ව්‍යාපෘතිය ගැන මට තියෙන ගෞරවය නිසා සහ මට ඒකට තියෙන ඒකට වැඩ කළ යුතුයි මොන විදියකින් හරි වැඩ කළ යුතුයි කියන ඒ හැඟීම නිසා මට පුද්ගලික මෙතන දිනා ගන්න හෝ ලබා ගන්න කිසි දෙයක් නැහැ උදේශා. ඉතින් එතකොට මම දන්නවා අපේ ව්‍යාපාරය තුල ජනාධිපතිවරණයකට හෝ ඉදිරිපත් වෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඉතින් 2028 වෙනකොට මම 50 කීයද 60ට කිට්ටු වෙයි මං හිතයි. හරි මගේ සුළු පැනලා තියෙනවා. ඉතින් මගේ කිසිම අදහසක් නැහැ ඒ වෙනකොට ඉන්න මේ දේශපාලනය තුල. හරි මොකෝ අපේ සංස්කෘතිය තුල අපේ දේශපාලන සංස්කෘතිය තුල අපි හැමතිස්සෙම හදාන්නේ ඊළඟ පරපුර වර්ධන කියන්නේ 2028 ගැන 2028 ඉන්නේ තාම මම නම් එහෙනම් අපි ෆේල්
තාම මිනිස්සු කතා කරන්න වෙන්නේ අපි ගැන නම් එහෙනම් අපි අපේ වැඩේ කළා නෑ උදේ ජනාධිපතිතුමා 2048 ගැන කතා කරනවා සම්වර්ධන රටක් ඒක තමයි මම කියන්නේ මම ඒක තමයි මම කතා පටන් ගන්නකොට අපේ දේශපාලන සංස්කෘතිය තුල කියලා අපේ දේශපාලන සංස්කෘතිය තුල අපි එහෙම මේ පුද්ගලයන් මත අපිම මේකේ ඉන්න ඕනේ කියලා කිසි කතාවක් අපි නැහැ ඒක අපිට හරිම ආගන්තුකයි හොඳයි මම අතිරේක ප්‍රශ්නයක් යතුමිට දැන් මොකද මේ 2000 දැන් මේ මේ අද හෙට ගැන වගේම ලබන මාසය ගැනම ඊළඟ අවුරුද්ද ගැන වගේ ඊළඟ මැතිවරණ ගැන වගේම ඔය අවුරුදු ඉස්සරහට කීපයක් ගැන මේ දෛවඥයෝ පවා කියනවා අර්ථ දක්වන්නෝ කියනවා ශාස්ත්‍රඥයෝ කියනවා විද්‍යාඥයෝ විවිධ මත පාල කරනවා ඉතින් ඒ තුල ඉන්න ඔය කාන්තා නියෝජනයක් මම ඒකයි මේ තුමීගෙන් අහුවේ මාර ඔබතුමිය මට කිව්වා ඉස්සෙල්ලා අර දිනේ දාලා තියලා ලියා ගන්න කියලා මමත් අද දිනේ පොඩ්ඩක් දාලා ලියලා තියා ගන්නවා ඒ කිව්ව ප්‍රකාශයත් එක්ක කෝකටත් හොඳ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට දැන් මේ ගිය සතියෙම සිද්ධ වුණු තවත් දෙයක් සම්බන්ධයෙන් මම අවධානය ඔබතුමීගේ යොමු කරන්න සූදානම් මේ මේ සම්බන්ධයෙන් අපි සියත ප්‍රවෘත්ති තුලින් විශේෂයෙන්ම ජනතාවගේ අදහස් විමසීමකුත් කළා මේ බදු ෆයිල් ඕපන් කරන්න මේ ටැක්ස් ෆයිල් ඕපන් කිරීමක් සම්බන්ධයෙන් වයස අවුරුදු 18ට වැඩි හැම කෙනෙක්ම ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්න ඕනේ කියන යෝජනාවක් ඉදිරිපත් වුණා පසුගිය පළවෙනිදා ඉඳලා ආදම්පතු කොමසාරිස්වරයා ඉදිරිපිට ඔහු සතුව මේ ටැක්ස් ෆයිල් එක අපි ඕපන් කරන්න ඕනේ අවුරුදු 18 ඉක්මවලා තියෙනවා නම් සහ ඒ දීලා තියෙන කැටගරිස් ටික ගත්තට පස්සේ ඒ කාණ්ඩ ටික ගත්තට පස්සේ ලංකාවේ අහුවෙන්නේ නැති කෙනෙක් නැහැ වාහනයක් තිබ්බොත් වාහනේ තියෙන කෙනාගේ ඉඳලා ඒ සියලු දෙනා අහුවෙනවා එතකොට අයිති වෙනවා මේ විදිහේ ටැක්ස් ෆයිල් එකක් ඕපන් කිරීම පිළිබඳව බය වෙන්න එපා කියලා තමයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමල පිටිය මහත්තයා කිව්වේ මේවා මේ විධිමත්ව හදන්න ඕන කියන කාරණෙත් එක්ක හැබැයි අපි මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් අදහස් විමසනකොට ජනතාව දැඩි විරෝධයක් මේකට විශේෂයෙන්ම තරුණ ප්‍රජාව දැඩි විරෝධයක් එල්ල කළා ටැක්ස් ෆයිල් එකක් අවුරුදු 18 වෙනි රස්සාවක් දෙන්න කලින් ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරනවා කියලා. ඔබතුමීලගේ අදහස මොකද්ද මේ රජයේ ගත්ත මේ උත්සාහයට? ඒක තමයි කියන්නේ මේ කොහෙද යන්නේ මල්ලේ පොල් වැඩනේ කරන්නේ right? ටැක්ස් ෆයිල් එකක් අරින එක හරිම ලේසි. ඒක මහ ලොකු වැඩක් නෙවෙයි ටැක්ස් ෆයිල් අරින්න පුළුවන්. टैक्स फाइल एरला मनवाद कराने रसावाकवात नहीं आदायमाक नहीं मिनीसूंगे टैक्स फाइल एरला मुकदमे कर बलापुर अरे अनीक अपे राटे आदायम बदती प्रति प्रधान प्राश्नता मैं एरला तीन टैक्स वाला फाइल वाले बात अपने एक तो कर හරි ඉතින් මේ ඇරපු ඒවයින්වත් අපිට එකතු කරගන්න බැරි වෙලා තියෙදී ඉතලා බලන්න 18ට ඉහළ සියලුම දෙනාගේම ටැක්ස් ෆයිල් විවෘත ඇරියයින් පස්සේ දැන් අපි ඒ ඉන්ලන් ආදායම් දෙපාර්තමේන්තුව තියෙනවද හැකියාව කැපැසිටි එක මේ මේ ඔක්කොම කරන්න හරි මේ ටැක්ස් ෆයිල් විවෘත කළා PIN නම්බර් එක දීලා ඊට පස්සේ ඔවා ට්‍රැක් කළා ඒක ඔක්කොම කරන්න නම් එතකොට අවශ්‍ය වෙනවා දේශාන්ත එහෙනම් ඔක යම් කිසි විදියකට සාර්ථක කරන්න නම් අර මොකක් හරි අර ID එක පාවිච්චි කරන හැම එකටම link වෙන එහෙම සිස්ටම් එකක් තියෙනවා. දැන් මම කෝපා එකේ ඉන්නවනේ. කෝපා එකේ මම දන්න දැන් මේ අවුරුදු 15ක් විතර කතා කරනවා තාම මේ තියෙන මේ සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ නැති එක ගැන. අපිට අදටත් මට අදටත් මම tax department එකෙන් ඉල්ලුවොත් දෙන්න මේ තොරතුරු අපි ගාව මෙන්න මෙච්චර ටැක්ස් තියෙනවා මෙන්න මේවා තමයි එකතු කරන්න තියෙන්නේ මෙන්න මේ මේගොල්ලෝ තමයි මේගොල්ලෝන්ගේ තාම ඇසස්මන්ට් එක හරියට වෙලා නැහැ ඒ තොරතුරු අවුරුද්දෙන් අවුරුද්දට මට ලැබලා දෙන්න කියලා තාම දෙන්න බෑ හරි තාම හරියට දෙන්න බෑ ඒ තොරතුරු ඒ වගේම සිස්ටම් එකක් ඒ වගේ සිස්ටම් එකක් තාම නැහැ ඉතින් දැන් එතකොට ඒ සිස් ඒ ඒ එහෙම නැති තත්වයක මේක කරා කියලා මොකද්ද වෙන වෙනස හරි අපේ ඒ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් ප්‍රමාණය ගත්තත් මදි ඇත්තටම මේ තියෙන එක කරන්නත් දැන් එක පැත්තකින් මේකත් කියලා ඉන්න ඕනේ දැන් අපි එක පැත්තකින් කියනවානේ අපේ මේ රාජ්‍ය සේවය වැඩි කියලා ඔව් අපි ගාවට එන හැම දෙපාර්තමේන්තුවෙම පුරප්පාඩු මදි මදි ප්‍රමාණවත් නැහැ ප්‍රමාණවත් නැහැ හරි කොහෙද මේ ඉන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක්. එතකොට අර ඇත්තටම අර නිලධාරී මට්ටමින් ඉන්න ඕන තැන්වල පුරපාඩු. එතකොට මොකක්ද ඒකෙන් නැවත වතාවක් අපිට කියන්නේ මේ රාජ්‍ය සේවය මේ විදියට මේ මොකද්ද මේ නිකන් මේ බ්ලෝට් කරලා තියෙන නිකන් පුප්පලා තියෙන්නේ දේශපාලඥයා අරයට මෙයාට දෙන රස්සාවලනේ. කියන්නේ රාජ්‍ය සේවයක්
කාර්යක්ෂම වැඩ කරන්න අවශ්‍ය නිලධාරීන් හදලා ඒ ඒක ඒ ඒ ව්‍යුහය ශක්තිමත් කරන කරන්න ගිහිල්ලා නෙවෙයි මේ දේශපාලඥයාගේ හිතවතුන්ට රැකියා එහෙම මෙහෙන් සුදුසුකම් නැතුව කාඩ හරියට නැතුව ඔය දීලා උංග සන්තෝෂ කරන්න පාක්ෂිකයා සන්තෝෂ කරන්න දීලා අන්තිමට ඒ මිනිස්සයා තමයි මොකෝ ප්‍රොමෝෂන් නැහැ මොකක්වත් හරි මේ වෘත්තිය කියන්නේ ඉහළට යෑමේ මේ ක්‍රමවේද නැහැ ප්‍රශ්න රාශියක් එතකොට ඒ නිලධාරීන් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ ප්‍රධාන වැඩේ රාජ්‍ය සේවයේ තමන්ට වෙච්ච අසාධාරණ තමන්ට තමන්ගේ රැකියාව කිරීමේදී වෙච්ච අසාධාරණ වලට පිළිතුරු හොයනවා මිසක් ජනතාවට සේවය කරන්න නෙවෙයි මොකෝ එච්චට මේක අවුල් කළා उपदेश උපදේශ දීලා දැන් අපි තාම කෝපයකේ සමහර කරන මේ ඒ විමර්ශන මේ අවුරුදු 3 4 5 30 කරන විමර්ශන හරි ඉතින් ඒක වෙනස් කරන්න අපි දෙන අපි උපදේශ දෙන්න පුළුවන් නමුත් උපදේශ ක්‍රියාත්මක කරන්න නායකත්වයක් තියෙන්න එපා එතකොට ඒ නායකත්වයක් නැතිකොට ඒ රාජ්‍ය නිලධාරීන් තියා ඒගේ ඒ මතු කරන ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්නේ කවුද? ඒකට නායකත්වය දෙන්නේ කවුද? ඒ නායකත්වය ඒතර ඒ බිඳ වැටීම රාජ්‍ය ආයතනවල ඔය දකින්න තියෙන්නේ මන්ත්‍රීතුමිය. ඒ කියන්නේ රාජ්‍ය ආයතනවල ප්‍රධානින්ගේ තියෙන ප්‍රශ්නයක්ද නැත්නම් මේ ආණ්ඩුවේ තියෙන මේ විකෘතිභාවය පිළිබඳ ප්‍රශ්න මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? දෙකම නේ මොකෝ සුදුසු පුද්ගලයා සුදුසු තැන් වලට පත් කළා නැහැ. ගොඩාක් වෙලාවට දේශපාලන මැදිහත් වීම වලින් තමයි ආයතන ප්‍රධාන තැන් වලටත් සමහර තැන් වලදී ඒ වගේ පත්වීම් ලැබිලා තියෙනවා. එතකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා එක පැත්තකින්. හරි? එතකොට සුදුසු අයට සුදුසු තැන ලැබිලා නැහැ. එතකොට පොදුවේ ඊට පස්සේ අර රාජ්‍ය සේවය තුල විශාල කලකිරීමක් තියෙනවා. මොකෝ ඒගොල්ලන්ට එච්චරට වෘත්තිමය ගැටලු තියෙනවනේ. සමුර්ධි අධිකාරිය බලන්න. ඔව්. සමුර්ධි අධිකාරිය දැන් හදලා අවුරුදු දෙපාර්තමේන්තු හදලා අවුරුදු කීයද? තාම ඒගොල්ලන්ගේ සේවක අර මේ අර සිස්ටම් එක හැදිලා නැහැ. ඒ කියන්නේ අර දැන් අර තොරතුරු ජාලගත වෙලාත් නැහැ. අර විවිධ දැන් අර දක්ෂින අධිකාරිය සමුර්ධි අධිකාරිය දිවි නැගුම ඔක්කොමගෙන් මාපු කට්ටිය දැන් එකතු කරලා එකක් හැදුවානේ ඒ ප්‍රශ්න තාම තියෙනවා අද වෙනකම් මේ අවුරුදු 10 15 ගිහිල්ලා එතකොට මේ නිලධාරීන්ට තියෙන තමන්ගේ රැකියාව පිළිබඳ කිසිම ප්‍රසන්න හැඟීමක් නැහැනේ කිසිම නිකා උද්‍යෝගයක් නැහැ හරි එතකොට එතනිනොත් කඩා වැටිලා එතකොට ඒගොල්ලන්ට නායකත්වයක් දෙන්න නැහැ. මොකක්වත් සැලැස්මක් නැහැ. එන ඇමති එක එක විදියට හැසිරෙනවා. එතකොට අර තියෙන නිකම් මොකක් හරි අපි ඔක්කොමලා යන්නේ එක අරමුණක් වෙනුවෙන් මොකක් හරි සැලැස්මක් තියෙනවා. ඒක මිෂන් එකක් එහෙම නැහැ. ඒක ඒගොල්ලන්ට එහෙම කරන්නත් බෑනේ. විෂන් එකක් මිෂන් එකක් තියෙන්න පුළුවන්. හැබැයි එන ඇමතිවරයා වෙන වෙන මිෂන් කරන්න යනකොට ඉතින් ආයතනික වශයෙන් සැලසුම් කළ ඇති වැඩකුත් නැහනේ. හරි? එතකොට මේ දැන් එක්කෙනෙක් ඇවිල්ලා කියයි ක්‍රිකට් මැච් ගහන්න කියයි අනිත් එක්කෙනා කියයි අවුරුදු උත්සව තියන්න කියයි තව එක්කෙනෙක් තව මොකක් හරි කියයි. ඉතින් කොහොමද මේක කරන්නේ? හරි? එතකොට මේ ආයතන කඩා වැටිලා තියෙන මේ නොහැකියාව නිසා නෙවෙයි අති දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන් ඇවිල්ලා අපිට ඔවුන්ගේ ප්‍රශ්න ගැන විග්‍රහ කරනකොට මට හිතෙනවා මට ඇත්තටම හිතලා තියෙනවා මෙච්චර දැනුමක් ජනතාවගේ ප්‍රශ්න විසඳන්නත් මේ දැනුම පාවිච්චි කරන්න පුළුවන් නේ. මේ නිලධාරීන්ව යොදවන්න පුළුවන් නේ. හරි. හරිම දක්ෂයි.
තොරතුරු විග්‍රහ අදාළ තැන් වලට අදාළ විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අදාළ තැන් වලට යොදවලත් නැහැ. ඔවුන්ව අර අර සැලැස්මක් වෙනුවෙන් යොමු කළත් නැහැ. නායකත්වයක් දීලා නැහැ. හා ඊටම බරපතල ප්‍රශ්නයක් මේ 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 ප්‍රශ්න පිළිබඳව අපිට මතු පිටිනේ අභ්‍යන්තරය තුලින්ම කතා කරන්න අවශ්‍ය නමුත් කාලෙත් එක්ක අපිට තරඟ කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් බලන්න මේ ප්‍රශ්නම ගන්නකොට කෝපා කමිටුව අරහ අපිට පහුගිය කාලේ අපි දිගින් දෙකටම වෙනම කාලයක් වෙන් කළා රූපහානි ප්‍රවෘත්ති වලින් අපි අපේ ප්‍රවෘත්ති හරහා අපි වෙනම කාලයක් වෙන් කළා මේවා රටේ ජනතාවට එලි කරන්න ඕන නිසා. දැන් ඒ තුලදීම දැක්කා තියෙන මොනතරම් ප්‍රශ්නයක්ද කියන එක අර වේයක් ඇව වගේ තමයි. එළිය හොඳට තියෙන ඇතුළ බලනකොට සම්පූර්ණයම හිස් වෙලා තියෙන මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. ඒකයි අර අපි වචනෙම පාවිච්චි කරමු මේ සිස්ටම් එක හැම පැත්තක්ම හැම තැනම තියෙන මේ සිස්ටම් එකේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි. එහෙම නැති වුණොත් අපි බලාපොරොත්තු වෙන තැනට මේ රට ගෙනියන්න එක ඉතාම අපහසුයි. ඉතින් ඒ නිසා ඒ තැනට ගෙනියන්න අපි සියලු දෙනාගේ දායකත්වය ලබා දෙමු සහ ලබා දෙන්න කියන ඉල්ලීම කරන්නේ. යමු කෙටි විරාමයකට. විරාමයෙන් අනතුරුව යලිත් ඉක්මනින් අපි හමු වෙමු. විරාමයෙන් අනතුරුව යලිත් හේක්වන්නේ සියත ටර්නින් පොයින්ට් සමගින් ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරණි අමරසූරිය සමගයි අපි අද සාකච්ඡා කරමින් සිටින්නේ. දේශපාලනික කරුණු රසක් පිළිබඳ අවධානය යොමු කරමින් සාකච්ඡා කළා පසුගිය පැයකට ආසන්න කාලය තුළ. අපිට අවසාන විරාම දෙක ගන්නට ඉතිරිලා තියෙන වෙලාව ඉක්මනින් මෙයාට සූදානම් මේ වර්තමාන තත්ත්වය පිළිබඳව කතා කරනකොට වැඩි වශයෙන් අවධානය යොමු වෙලා තියෙනවා මේ පනත් කීපයක් පිළිබඳව විශේෂයෙන්ම මේ පනත් පිළිබඳවත් කතා කරනකොට අපිට බොහොම සෙයින්ම වැදගත් වෙන අපිට කියලා කියන්නේ ඔබටත් ඒ අනිවාර්යයෙන්ම වැදගත් අතිශයින්ම ඔබටත් වැදගත්. ඒකට හේතුව අපි මේ තොරතුරු දෙන හින්දා තමයි ඔබට නිවසට එලා මේවා බලන්න පුළුවන් දකින්න පුළුවන් මේවා නොබියව නොපැකිලිව කතා බහ කිරීම වාර්තා කිරීම ඒ හරහා තමයි ඔබට පුළුවන් වෙන්නේ තොරතුරු දැන ගැනීම අයිතිය තහවුරු කරගන්න. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ වර්තමානයේ තුල කතා වෙන මේ මාතෘකා කිහිපයක් පිළිබඳව ඔබේ තොරතුරු දැනගැනීමේ අයිතියටත් යම්කිසි ප්‍රශ්නයක් වෙයිද කියන ගැටලුව එතන මතුවලා තියෙනවා. විකාශන අධිකාරී පනත ඒ හරහා පිහිටවන්න යන විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභාවක් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් අද විපක්ෂයේ පක්ෂ කිහිපයක් එකට එකතු වෙලා සම්පූර්ණ මීට එරෙහිව පියවර ගන්නා බවට ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂ නායකවරයාගේ මූලිකත්වයෙන් තමයි මේ කණ්ඩායම රැස් වුණේ. හැබැයි අපි දැක්කා ජාතික ජනබල වේගයේ අද දවසේ විශේෂ මාධ්‍ය හමුවක් ඇඳුමින් ඔවුන් සඳහන් කළා වෛද්‍ය ජයතිස්ස මන්ත්‍රීවරයා හිටපු මන්ත්‍රීවරයා ඔහු සඳහන් කළා කිසිසේත්ම මීට ඉඩ ලබා දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සියලු විපක්ෂය දැන් මීට එරෙහි වෙමින් තිබෙනවා. නමුත් ආණ්ඩුව කෙසේ හෝ උත්සාහයක් දරමින් ඉන්නවා මේ කටයුත්ත ඉදිරියට අරගෙන ඉන්න. එහි ප්‍රශ්නේ තියෙන්නේ මේ කෙටුම්පත තුල තියෙන්නේ ඉංග්‍රීසි පිටපත පමණයි. තාම සිංහලට පරිවර්තන වීම සිද්ධ වෙලා නැහැ. ඒ නිසා පුළුල් විවරණයක් ඒ සම්බන්ධයෙන් කිරීමත් අපහසු වෙලා තියෙනවා. කොහොමනත් කෙටියෙන් ගන්නකොට මේ විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභාව සහ මේ පනත ගෙනීම පිළිබඳව පුතුමෙලගේ අදහස. පරපතර ලෙස ඒක ප්‍රශ්නයක් මොකද ඒක විද්‍යුත් නාලිකාවට ඒකේ ඍජුවම බලපාන්නේ. එතකොට භාෂණයේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය තමා මෙතන මේක මේක ඇතුලින් මර්ධනය වෙන්නේ. සහ ඒ ඒ අධිකාරිය සංයුතිය ගත්තම තර අපි මුලින් කතා කරා වගේම නැවත වතාවක් සියල්ලම මේ ජනාධිපතිගේ බලය යටතට ගන්න මේ ස්වාධීනනේ. තුන් දෙනෙක්ම ගන්න පුළුවන් පස් දෙනා. පස් දෙනාගෙන් තුන් දෙනෙක්ම ජනාධිපති තෝරන්නේ. right? ඉතින් කොහෙද මේකේ ස්වාධීනත? එතකොට මම කියන්නේ මේ ගේන පනත් ප්‍රතිත්‍රාස්ත පනතද මහ බැංකු පනතද මොන පනත මේ එන්නේ නිකාමේ දේවල් ස්වාධීන කරන්න නිදහස් කරන්න වගේ තර්කයක් හරහා ගෙනාවට මේවැයි යටි අදහස සියල්ලම ඔවුන් දන්නවා මේ අතිශය මේ අතිශය පිළිකුලට ලක් වෙලා තියෙන ආණ්ඩුවක් ප්‍රතික්ෂේප වෙමින් පවතින ආණ්ඩුවක් ඔවුන්ට අවශ්‍යයි තවදුරටත් අනීතිකව ප්‍රජාතන්ත්‍ර විරෝධීව බලයේ ඉන්න ඒ සඳහා අවශ්‍ය වටපිටාව තමයි හදන්නේ. අර ජනාධිපතිගේ කතාවේ කිව්වේ මම ඉඩ තියන්නේ නැහැ කියලා. ඔව්. ඉඩ තියන්නේ නැත්නම් මෙන්න මෙහෙමයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට අයිතීන් කප්පාදු කරමින් තමයි මේ මේ ඉන්න හදන්නේ. ඒක උකට අපි ඉඩ දෙනවද? ඉඩ දිය යුතුද? කිසිසේත්ම නැහැ. ඒකයි මම කිව්වේ මේ ජාත්‍යන්තර ප්‍රජාව වුණත් හොඳින් මේව බලාගෙන ඉන්න ඕනේ. ඒකට මොන වගේ පාලනයකටද මේ සහාය දෙන්න කතා කරමින් යන්නේ කියලා.
अरे मेवागे प्रजातंत्र विरोधी मानव ऐतिहासिक विरोधी पालने पालने कट तो मे सहाय देन ओन कथा कराने महिता ने एक एक वैदिक काल या क्या निश्चल वेनास्वेन वैदिक काल या क्या निश्चल वेनास्वेन सुनील वटगल नीति चुमे पार्श्व नियोजन संधान कला पेहदी संधान किला आंडको व्यवस्था दाहत्र सह दहायक वगंति संपूर्ण मे अभियोगेट लिमक मे पणतहरा सिद्धवेन निशा किसी मे अरगिन ये मे हकिया वक् नह इट उदाहरण वश्यन गुदमसी अणु हत वसरेदी मे वेनिम आकार पणत अरगिन इन आवा नमुत् पराजय श्रेष्ठ अधिकरणी पुलिन मेघोल हरी मोडाई तव पैतक मैं मे मुखाद मे करानदानी अरे एगोलंट थे एक थाम आईने और दू हाथली पनहा के कमर वैडे करा मे कम दास विसी आट वेन आप मेतरी ज्ञान नो निकल आपिटा तो हम वेद के लिए बायाती है नाट अरे और दू हाथली पनहा एकम दे एकम लोके एकम विधियट मे एकम अद्यकी लबला थोड़ा तमांग लोके दिहा बालन विधिया इन इन पाटू है अरे रानी विक्रम सिंह हिता ने एकदास नाम से अनुहते कर अदटात वालांगुई किया वालांगू ने एक पारा प्रतिक्षेप वेला आय ते मे वेन नाम किंगे नावा किया अद वालांगु इन सह अद ईटवाडा दैनुआत वेच सावी बालवेत वेच पुरवैसी हो इन समाज ईटवाडा दियुनु वेच माध्य भाविता वक्ति है ना समाज मे गेन दी आई पास गेनिया उत्साह अरे इत मेवा सार्थक वे न सार्थक इधे मेशिमेन टायर एक मिनी सुधीर खाले वायस नियमित मेवागे प्रतिचार समहर लावट समहर तेल දැක්වෙනවනේ ඒ වගේ තත්වයක් තමයි එතුමිය සඳහන් කරන විදිහට නමුත් එය ලෝක දහම විදිහට ගන්න කරත් එය තමයි යථාර්ථයේ විදිහට පේන්නේ නමුත් යම් කිසි විදිහකට දැන් ගන්නා වූ ඇතම් උත්සාහයන් තුළ මේ විකාශන අධිකාරී පනත ගැනීම තුලත් යම් අයගේ තර්කයක් තියෙනවා ඒ තුල අපිත් ඉන්නවා සමහර ඇතම් විට ඇතම් මාධ්‍ය සිදු කරන ප්‍රචාරයන් තුළ සමාජ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ඇතම් අය ඊටාම විඤ්ඤාණුකූලව නීත්‍යානුකූලව ඒ කටයුතු සිදු කරන නමුත් සමහරු ඊටාම බරපතල විදිහට ඇතමුන්ගේ පෞද්ගලික ජීවිතයේ පවා උළුපා දක්වමින් ඊටාම බරපතල ලෙස අර මුදල් මත හඹා යමින් සමහර ලාවට මාධ්‍ය භාවිතා කරන උත්සාහ කරනවා මෙන්න මේ ආකාරයට තියෙන සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් එවැනි ආකාරයට කටයුතු කරන මාධ්‍ය පාලනයක් විය යුතුයි කියන තැනවත් නැද්ද ඔබතුමනි නැ මෙහෙමයි උදේසත් මං හිතන්නේ ඒක සිද්ධ වෙන්න ඕනේ භාෂණේ නිදහස සීමාව තීරණය වෙන්න ඕනේ නීතියෙන්ද සමාජය තුල ඒක තුල් පිළිබඳ තියෙන කතිකාව දියුණු කිරීම එක තුලින්ද කියන එක අපි හිතන්න ඕන දෙයක් හරි එතකොට භාෂණේ නිදහස කියන්නේ මෙහෙමයිනේ අපිට ඕන සමාජයක සම්මුතියන් තියෙනවා සංවේදී කාරණා තියෙනවා ආගම සංස්කෘතිය වගේ දේවල් ගැන කතා කරනකොට හරි සංවේදී මාතෘකානේ හරි එතකොට එක පාර්ශවයකට කියන්න බෑ මේ මොකද්ද හරි මොකද්ද වැරදි නීතියකට විතරක් ඒක පාලනය කරන්නත් බෑ ඒවා හැබැයි අපි හිතමු නිකන් එක් සමාජයක් දියුණු වෙනවා කියන්නේ සමාජයත් සංස්කෘතියත් ආගමත් අතර තියෙන සම්බන්ධතාවයක් දියුණු වෙන එක. ඒව අතර තියෙන සංවාදය දියුණු වෙන එක. අපිට එතකොට අදහස් විවිධ අදහස් අපි එකඟ නොවන අදහස් දරා ගැනීම හැකියාව වර්ධනය වෙන්න ඕනේ. ඉවසීමේ හැකියාව වර්ධනය වෙන්න ඕනේ. අපේ විශ්වාසයන් තියා ගන්න අතර වෙන එක්කෙනෙක්ට ඒක විවේචනය කිරීමේ අයිතියත් අපිට බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඒක සිද්ධ වෙන්නේ නීතියක් දාලා නෙවෙයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් තහංචි දාලා නෙවෙයි මර්ධනය කරලා නෙවෙයි. ඇත්තටම ඒක පිළිබඳ දියුණු සංවාදවලට දියුණු සංවාද ඇති කරන්න පුළුවන් පරිසරයක් බිහි කරලා. හොඳයි. ඔබතුමිය මේ තැනට ආපු හින්දා මම මේ ප්‍රශ්නෙට යොමු වෙන්න හිතුවේ නැතිනම් සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ මතු වුණාට පස්සෙත් ඒ ඊටාම ඔබ ගුව සංවේදී කාරණා තියෙනවා අපි වාර්තා කිරීමේදීත් වාර්තා කරන්නේදී සංවේදී යම් යම් සිදුවීම් වෙනකොට ඒ සම්බන්ධයෙන්
එකවරක්නේ දහස්වතාවක් හිතලා තමයි ප්‍රචාරය කරන්න භාවිතා කරන්නේ. දැන් ඔබතුමියත් මතකරුව කාරණේ අපි ගත්තොත් ආගමික මේ පහුගිය දවස්වල ආපු ගැටලුව. යම් යම් කණ්ඩායම් වල නැගී සිටීමක් අපි දැක්කා. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමක් දැක්කා. බුදුන්ට අපහාස කිරීමක් සම්බන්ධයෙන් සහ වෙනත් ආගම් වලට ගරහා කතා කිරීමක් ඒ වගේ නැත්නම් යම් කිසි විදිහට ආගම් වලට අපහාසයක් සිදු වෙන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමක් මෙන්න මේ කියන කාරණා මතුවේගෙන ඒමත් එක්ක සමහරවල් ඇතුළාන්තය සාකච්ඡාවට ලක් වී යුතුයි. ඒ කතා කරපු දේවල් වල අභ්‍යන්තරයේ පිළිවන් සහ ඒ පිටිපස්සේ කවුද ඉන්නේ හෝ එහෙම නැත්නම් හිටියද නැද්ද ඔවුන්ගේ සොයන් විවේචනයන්ද ඒවා මේ පිළිබඳව විමර්ශන පැවැත්වෙනවා සහ අධිකරණ ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් කටයුතු සිද්ධ වෙන නිසා මම එතෙන් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සමස්තයක් ඉදිරිය ගන්නකොට පහුගිය දවස්වල මන්ත්‍රීතුමනි දැන් ආවා එක එක පුද්ගලයන් සම්බන්ධයෙන් එක එක කාන්තාව පුද්ගලයන් සම්බන්ධයෙන් ආගම් වලට අපහාස කිරීම විශේෂයෙන් බෞද්ධාගමට අපහාස කිරීම අගෞරව කිරීම කියන කාරණේ ඉස්මතු වෙලා ආවා. මේකත් එක්ක මතුවුණු කාරණයක් තමයි ආණ්ඩුවට චෝදනා එල්ල වුණා මේ ආණ්ඩුවේ ප්ලෑන් එකක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම මේක දේශපාලනීකරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ සිද්ධිය සමස්ත වශයෙන් ගන්නකොට මොන වගේ විදිහකටද රටකට බලපාන්නේ? ඔව් මෙහෙමයි. ඒක මම අපේ සිද්ධීන් අපි මෙහෙම ගමුකෝ එකක් කියන්නේ කලාව සංස්කෘතිය තුළ තියෙන සීමාවන් මොනවද කියන ඒ සංවාදය අවශ්‍යයි කියන තැන අපි ඉන්නේ. හරි. එතකොට ඒ සීමාවන් තීරණය කරන එක නෙවෙයි. නමුත් සංවාදයක් අවශ්‍යයි. සමාජය දියුණු වෙනවා කියන්නේ ඒ සංවාදය ගත යුතුයි. ඒක කවදාකවත් ඉවර වෙන සාකච්ඡාවක් නොවෙන්න පුළුවන්. නමුත් ඒක අවශ්‍යයි. හරි. එතකොට මොකෝ අපි සමාජ සම්මුතියෙන් ප්‍රශ්න කරන්නත් වෙනස් කරන්නත් අවස්ථාවක් තියෙන්න ඕනේනේ. එතකොට ඒ අවස්ථාව තුළ ඒ වගේ සංවාද ඇති වෙනකොට හිත්රිදීමුත් එනවා. හිත්රිදීම් වලට ප්‍රතිචාරත් එනවා. නමුත් ඒ ප්‍රතිචාර කොහොමද එන්න ඕනේ? ඒ ප්‍රතිචාර තුලින් එන්නේ ඒ හිත්රිදීම් කරපු එක්කෙනාට එරෙහිව ප්‍රචණ්ඩත්වය නං වෛරී විදියට නම් හැසිරෙන්නේ ඒක දියුණු නැහැ. ඊට වෙනස් විදියකට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ 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 සංවාද සාකච්ඡා ගන්න. ඒක එක පැත්තක්. බැ ඔබ කියපෝ අනිත් කාරණාවත් අතිශයින්ම වැදගත්. මොකෝ අපේ රටේ මේ වගේ දේවල් කතා කරනකොට අනිවාර්යයෙන්ම සැකයක් එනවා මේක පිටිපස්සේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඒක මේවා අහිංසකද කියන මේවා මේ අපි එක එක සිද්ධි නෙවෙයි සිද්ධි දාමයක් හැටියට ගත්තම සැකයක් එන්න පුළුවන් උදේශාන්ත. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. මොකෝ මොනවා වුණත් අපේ රටේ පාස්කු ප්‍රහාරයක් වුණාම පාස්කු ප්‍රහාරයෙන් පස්සේනේ අපි ඊට පස්සේ මේ අර ඩොට් ටික කනෙක් කරන්න පටන් ගන්න අර ඩොක්ටර් ෂාෆිද වඳකොත්තුද මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීමද කූරගල සිද්ධ වෙන එකද දිගන අලුත් ගම මේවා තනි තනි අහඹු සිද්ධීන් නෙවෙයි මේවා මෙහෙය වුණේ එක තැනකින් මේවට ආරක්ෂාව ලැබුණේ එක තැනකින් කියන එක අපි පස්සේනේ දැනගන්නේ මිනිස් ජීවිත සිය ගානක් විනාශ වුණායින් පස්සේ. හරි. එතකොට ඒ සැකයක් එන්න පුළුවන් මේකත් එවැනිම දෙයක්ද කියලා. එතකොට ඒ තනි තනි සිද්ධීන් ගැන නෙවෙයි මම කතා කරන්නේ සමස්තයක් ඇටියට. එතකොට ඒ සැකයක් තියෙන්නත් පුළුවන් මොකෝ අර මම කලින් කියපු එකක් වගේ. අර මේ සමාජය තුළ යම් කිසි විදියකට අර බෙදීමක් ආවනම් අපේ මේ පාලකයන් එක පැත්තක ජනතාව අනිත් පැත්තේ ජනතාව සියලුම බෙදීන් අමතක කළා මේ දූෂිත පාලකයන්ට එරෙහි වෙන්න අපි එකතු වෙනවා කියලා නැවත වතාවක් මේ සිද්ධීන් ගත්තම එක ප්‍රතිඵලයක් තමයි අර ප්‍රතිගාමි බලවේගවලට ආයෙත් මොබිලයිස් වෙන්න අවස්ථාවක් ලැබිලා කරලියට එන්න අවස්ථාවක් ඇදිලා තියෙනවා සමාජ බෙදීමක් ඇති කරන්නත් අවස්ථාවක් ඇති කරලා තියෙනවා අර මූලික ප්‍රශ්න ටික අමතක කළා අනිත් එකේකට සැකය එන්න තවත් හේතුවක් තමයි අපිට මම හිතන්නේ සමාජයක් ඇතුලේ නැවත වතාවක් අපි හිතන්න ඕන දේවල් මේ නීතිය ක්‍රියාත්මක වෙන විදිය ගැන නේ. දැන් අපි දැක්කනේ කලාව ආශ්‍රයෙන් ගත්තම විශේෂයෙන් ශක්තිකට වෙච්ච දේ රසීක්ට වෙච්ච දේවල් එක මේවා හරිම නිකන් අර තෝරාගෙන කරන දේවල් වගේනේ නේ. එක අතකට අපේ සමාජයේ ස්ත්‍රී දූෂිකයන් ළමා අපචාර ඔක්කොම තියෙද්දි ඒවා පිළිබඳ නීතිය මෙච්චර දැඩිව ක්‍රියාත්මක නොවන තැන්වල මේ තෝරගත්තේවට ඇයි එහෙම වෙන්නේ කියන එක සාධාරණද කොච්චර යුක්ති සහගතද කියන සාකච්ඡාවත් අපිට අවශ්‍යයි මං හිතන්නේ. මේවද අපේ නීතිය මෙච්චර තදින්ම මැදිහත් වෙන්න ඕන කාරණාද මේවා හිතන්න ඕනේ අපි මං හිතන්නේ. අපේ රටේ
තියෙන නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ප්‍රශ්න ගැන හිතනකොට මම 2020 පාර්ලිමේන්තුවට පළමුවෙනි වතාවට ආවා මම අහපු පළවෙනි ප්‍රශ්න මාලාව ළමා අපචාර ගැන. ඒවා කොච්චරක් වාර්තා වෙලා තියෙනවද ඒවා කොච්චරක් හරියට විසඳිලා තියෙනවද කියලා. එවකට ඇමති වශයෙන් හිටිය ජීඑල් පීරිස් මහාචාර්ය ජීඑල් පීරිස් ඔහු පිළිගත්තා මේක සතුටුදායක තත්වයක් නෙවෙයි කියලා. මම දන්නවා මම අද ඔය ප්‍රශ්න ටික ඇහුවොත් වෙනසක් වෙලා නැහැ. හරි. එතකොට මෙන්න නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන තැන්, දැඩිව ක්‍රියාත්මක වෙන්න ඕන තැන්, ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕන තැන්. නමුත් ඒ වට නෙවෙයිනේ අපේ පොලිසියවත් අපේ ඒ විමර්ශන කටයුතුවත් යොමු වෙන්නේ. මේ පුද්ගලයෙක් කියපු කතාවක් ගැන. ඒ පුද්ගලයා ඊට පස්සේ මාස ගණන් හිර බාරයට යනවා. ශක්තික අවුරුද්දක් විතර මට මතක විදිහට. රසී කියන මුස්ලිම් කවියක් ලියපු එක්කෙන මාස ගානක්. හරි. එතකොට මේ මේ සිද්ධිය සම්බන්ධ වුණා. එතකොට මං කියන්නේ මේවා සාධාරණද කියලා අපි හිතන්න ඕනේ. ඇතම් විට සමා වෙන්නේ. ඇතම් විට ආගම සහ ජාතිය කියන කාරණයක් එක්ක ගන්නකොට අධි සංවේදී කාරණා විදිහට අපේ රටේ ජනතාවට විශේෂම ආසියාතික කරේ තුල ඒ தත්ත්වයේ තිබ්බත් අපේ රට ගත්තට පස්සේ අපේ රටේ ඒක තව ටිකක් වැඩිද කියලා සමහර අවස්ථාවල හිතෙනවා. ආගම සහ ජාතිය කියන මේ දෙක මූලික කරගත්තොත් එතනදී අකුරක් හෝ මං කියන්නේ වචනයක් නෙමෙයි අකුරක් හෝ එහෙ මෙහෙ වීම තුල යම්කිසි ගිනියවිලීමක් වෙන්න පුළුවන්. යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා රජයක් සෑම විටම යම් විදිහකට උත්සාහයක් ගන්නවද මේ පාලනය කිරීම සඳහා යම් කෙනෙක් යම් උත්සාහයක් වූ අඩියක් පියවරක් තබන්න හදනවා නම් ඔහුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම ඒ සඳහා කියන බලාපොරොත්තු ඇතුව ආණ්ඩුව එහෙම කරා කියලා අපිට විශ්වාස කරන්න බැරිද මේ හරහා විශාල අනතුරක් සිදුවීම වැළැක්වීමට එහෙමනම් එහෙනම් ඒ වගේ ඊට මේ කරපු ප්‍රකාශ වලට වඩා බරපතල ප්‍රකාශ කරපු අයත් ඉන්නවා ඒගොල්ලන්ට එරෙහිව ක්‍රියාමාර්ග මෙච්චර දැඩිව අරගෙන නැහැ ඒ නිසායි ඔබ කියන්නේ මේ තෝරාගත්ත නිකන් එක පැටර්න් එකක් තියෙනවා සහ එතකොට කාන්තාවක් තරුණ කාන්තාවක් වගේ එතකොට නිකන් ඒකේ ප්‍රතිචාරය හරිම ප්‍රචණ්ඩයි මං කියන්නේ නීතියට එහා ගිය සංවාදය බැලුවා මට හරිම ඒක හරිම දුක හිතෙනවා සමහර වෙලාවට ඒ සාකච්ඡාව යන විදිය ඔබ කියන්නේ නීතිය ක්‍රියාත්මක වීම හොඳයි. නමුත් හැම දෙයකටම හැම විදිහකටම මේ සාධාරණ නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙන්න ඕනේ සහ මම කියන්නේ ඔව් සංවේදී කාරණා පිළිබඳ ක්‍රියාත්මක වෙනකොට අතිශයින්ම පරිස්සමෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි ඒක වෙනස් කරන්න නම් උදේශාන්ත මම මේකත් කියලා ඉන්න මං හිතන්නේ අපි ඒක නීතියෙන්ම බලෙන්ම වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මං හිතන්නේ මේවට අපිට අවශ්‍ය අර සමාජ පරිවර්තනයක්. ඒ කියන්නේ අර දියුණු විදියට මේ මාතෘකා අපිට කතා කරන්න පුළුවන් සමාජයක් මේ කොන්දේසි ටික හදන එක තමයි මම හිතන්නේ අපෙන් විය යුත්තේ. විශේෂයෙන්ම දේශපාලන ව්‍යාපාරයක් හැටියට දේශපාලඥයන් හැටියට මං හිතන්නේ අපි කළ යුත්තේ ඒක. ඒ වටපිටාවේ පරිසරය දියුණු කරන එක. ඔබ මේ වගේ සංවාද අවශ්‍යයි. අනිවාර්යයෙන්ම එය අවශ්‍යයි අත්‍යවශ්‍යයි මේ සංවාද සමහරලට හැංගිලා මුළු ගැන්විලා තියෙන කාරණෙත් එක්ක සමහර සාකච්ඡා ලොකු ප්‍රශ්නයක් කියලා පීඩනයක් කියලා ලොකු ප්‍රෙෂර් එකක් කියලා තමයි අවසානයේදී එළියට එන්නේ ඒ නිසා ඒ සංවාද අපි හදාගමු ඒ සංවාදයක් ඇති කරගත්තා කියලා ඒ හරහා මේ යම් කිසි විදිහේ කණ්ඩායමකට හෝ යම් කිසි පිරිසකට යම් කිසි පුද්ගලයෙකුට හානියක් කරන්න සිත කරන්න නෙමෙයි. නමුත් විද්වත් මණ්ඩලයක් හරහා ඕ මේවා ඇතුළක ඉඳලා හරි බිල්ඩින් එකක් ඇතුළේ ඉඳලා හරි මේවා එළියට යන්නේ නැතුව හරි සාකච්ඡා කරලා එතනින් අපි ප්‍රශ්න විසඳගමු. නැත්නම් මේවා අර ප්‍රෙෂර් එකක් කියලා අවසානයේදී පිට වෙන්නේ වෙනත් ආකාරයකට වෙන්නට පුළුවන්. ඒ නිසා අපි එතන හරි වැරද්ද හොයාගමු. යමු කෙටි විරාමයකට අවසන් විරාමයයි අපි මේ ලබා ගන්නෙ. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරණි අමරසූරිය සමගයි අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ ටර්නින් පොයින්ට් දේශපාලනයේ හැරුම් ලක්ෂ්‍යයක් සොයාගෙන යන ගමනේදී බොහෝ දේවල් අද දවසේ සාකච්ඡා කරන්න අපිට හැකියාවක් ලැබුණා මේ දේශපාලනයේ වෙනසක් අවශ්‍යමයි මේ දේශපාලන ක්‍රමවේදය තුළ වෙනසක් අවශ්‍යමයි ඒ අවශ්‍ය වෙනස හොයාගන්නට හැරුම හොයාගන්නටයි ඒ ලක්ෂ්‍ය හොයාගන්නටයි අපි ටර්නින් පොයින්ට් තුලින් මේ උත්සාහ ගනිමින් සිටින්නේ අපිට ලැබිලා තියෙන අවසන් විනාඩි කිහිපය ඒ විනාඩි කිහිපය කැප කරන්න අපි සූදානම් වෙන්නේ මේ රට මේ වෙලාවේ ගමන් කරමින් තියෙන තැන පිළිබඳව ගන්නකොට ආර්ථික පැත්තෙන් ගන්නකොට ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක හොඳටම දන්නවා සමාජීය පැත්තෙන් ගන්නකොට බරපතල ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා මන්ත්‍රීතුමිය රටේ දැන් මේ තැනින් තැන වාර්තා වෙන අපරාධ පිළිබඳව
කොයි මොහොතේ දැන් ඊළඟ පැයේ කාට වෙඩිතියයිද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් ඊයේ රාත්‍රියේත් මේකට වෙඩිතැබීමක් සිද්ධ වෙනවා. මෙහෙම ගත්තාම මේක දකුණු පළාතද බස්නාහිරද උතුරු නැගෙනහිර කියලා නැහැ. හැම තැනම වෙඩිතැබීම තම පරපතලයි. පහර දී ඝාතනය කිරීම ඒ වගේම පැහැරගෙන යාම. දරුවන්ටත් මේක ඒ වගේමයි තරුණ තරුණියන්ටත් ඒ වගේමයි වැඩිහිටියන්ටත් ඒ වගේමයි. මේකේ අඩුවක් නැහැ. මේ මොකද්ද මේ සිද්ධ වෙමින් යන්නේ එක පැත්තකින්. දේශාල් මං හිතන්නේ මේ අපි දකින්නේ ඇත්ත වශයෙන්ම දැන් අපි ඔපේ අපි ගොඩාක් අපේ අවධානය යනවා මේ ආර්ථික ගැටලුව ආර්ථික අර්බුදය සහ ඒක පිළිබඳව. හැබැයි ඇත්තටම ගත්තොත් මම දකින්නේ අපේ සමාජ සංස්ථා සියල්ලම දුර්වල වෙලා තියෙන්නේ. බිඳ වැටෙමින් යන්නේ. සහ ඒවා රැකගන්න ඒවා ආරක්ෂා කරන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ. එතකොට අපි දැන් කතා කරන්නේ අපි රාජ්‍ය සේවය කඩා වැටීම ගැන කතා කරා. දැන් සාමාන්‍යයෙන් එතකොට මේවා මේවාට එරෙහිව යම්කිසි වැඩසටහන් කරන්න ඉන්න පිරිසක් නෙමේ කඩා වැටිලා තියෙන්නේ. එතකොට අපි කතා කරනවා අපි අධ්‍යාපනය කඩා වැටීම කියලා නේ. එතකොට අධ්‍යාපනය කඩා වැටීම කියන එක සරල දෙයක් නෙවෙයි. නේ ඒ කියන්නේ අධ්‍යාපනය තුල ලැබෙන ආරක්ෂාව දැන් නැති ඒ ඔක්කොමත් එක්ක අපි දකින්නේ අර සමාජය යම් කිසි විදියකට ආරක්ෂිතව තියාගෙන ඉන්න සංස්ථා සියල්ලම අර්බුදයකට ගිහිල්ලා. නීතිමය පැත්තෙන්ද පුද්ගලික කියන්නේ අපේ නිවස තුලද වැඩ කරන ස්ථානයද පාරද ඒ සියල්ලම. හරි? එතකොට ඒකේ ප්‍රතිඵල තමයි අපි දකින්නේ. ඒකයි උදේශාන්ත අපි කියන්නේ මේ මේක වෙනස් කරන්න නම් එක කොනකින් අල්ලගෙන මේක කරන්න බෑ. මේ සමස්ත චිත්‍රය අපි හඳුනා ගන්න ඕනේ. සමස්ත චිත්‍රය මේ කෑ ගහලා ඉල්ලන්නේ බරපතල පරිවර්තනයක්. එහෙම නැත්තම් මේක මේ අර අවුරුදු 40ක් 50ක් ගිය විදියටම ගෙනියන්න නෙවෙයි. ඒ ගිය ක්‍රමය දැන් ඇති. ඒ ක්‍රමය ෆේල්. ඒ නායකයෝ ෆේල්. හරි අපි මේ මේ සමාජය දැන් කෑ ගහලා ඉල්ලනවා අපෙන් මේක ඇති මේක වෙනස් කරන්න අපිට මේ මේ මේක මේ සිස්ටම් එක දැන් ගිය ඇති. හරි එතකොට මේ උද්දමනය පාලනය කළා ආයෝජකයන් මොකක් හරි ගලලා මොකක් හරි කමිෂන් එකක් ගෙනලා පනතක් මාරු කළා නෙවෙයි මේක කරන්නේ. සමස්ත ඒස් දේශපාලන සංස්කෘතියේ ඉඳන් ව්‍යවස්ථාව වෙනසද දේශපාලන සංස්කෘතිය වෙනසද නායකත්වයේ වෙනසද නායකත්වයේ වෙනස කියලා මම අදහස් කරන්නේ මේ තියෙන සිස්ටම් එකට අලුත් පුද්ගලයෙක් ගෙනලා දාන එක නෙවෙයි අලුත් විදිය නායකත්වයක් අලුත් විදිය නායකත්වයේ සංස්කෘතියක් ඇති කරන එක හරි අපේ අධ්‍යාපනයේද සෞඛ්‍යද මේ සමාජ සංස්ථා අපිව ආරක්ෂා කරන අපිව සුරක්ෂිත කරන සංස්කෘතිය ආගම මේ සියල්ලම අපි හදන්න ඕනේ ආයිත් ඒවා අපි දියුණු කරන්න ඕනේ ඔබ අපි මේ මේ ටිකකට ඉස්සෙල්ලා කතා කරපු අර සංවේදී මාතෘකාව උනාත් ආවම එන පිපිරි හරි ඒ ඔක්කොම මේ 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 සමස්ත කඩා වැටීමේ ප්‍රතිඵල සහ ඒ සමස්ත කඩා වැටීමෙන් බලය වෙනුවෙන් ප්‍රයෝජනය ගන්න සමහර කණ්ඩායම් ඒවට ක්‍රියාත්මක වෙමින් ඒවා පාවිච්චි කරන විදිය අපිට මේ පේන්නේ. ඉතින් ඒකට ඉඩ දෙන්නෙත් මේ පාලකයන් මේ 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 නායකයන්. මෙවැනි අපරාධ රැල්ලක් මේ පේනවා මේක රැල්ලක් කියන මට්ටමකට යනවා මේක මේ අපරාධ සිද්ධ වෙන විදිය දැක්කට පස්සේ. මෙවැනි අපරාධ රැල්ලක් මර්ධනය කිරීම සඳහා වන ජාතික ජනබල වේගයේ හෝ ඔබතුමියලාගේ වනෝගේ අදහස අද තියෙන්නේ. මොකද්ද මේ පාලනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් යෝජනා කරන්නේ? නීතිය හරියට සාධාරණව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නීතිය ක්‍රියාත්මක වෙන එක හරිම සරල කරුණක් වෙන්න පුළුවන්. හැබැයි තීරණාත්මක එකක්. මොකෝ අපේ රටේ දක්ෂ පොලිසියක් නැති එක නෙවෙයිනේ තියෙන ප්‍රශ්නේ. ඒවට ඒ විදියට ක්‍රියාත්මක නොවෙන්න ඉඩ දෙන එක. අපි දන්නවා එක එක්කෙනාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ වෙනස් විදියට. එතකොට මේ 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 රැල්ල මේ මේවා මේවා ආරක්ෂා කරලා මේවෙන් ප්‍රතිලාභ ලබන පිරිසකුත් ඉන්නවනේ. එතකොට ඒක වෙනස් කරන්නේ නැතුව සාධාරණ මොකද නීති ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් අපිට ගේන්න නැතුව මේක මුකුත් කරන්න බෑ.
දේශපාලඥයෝ හෝ දේශපාලන බලයෝ ඒ දේශපාලඥයන් රැකවරණයක් තුල මෙවැනි දේවල් සිදු වෙනවා කියන චෝදනාවකුත් එල්ලෙනවා ඒ ඒ එවැනි අදහසක් ඔබතුමා ඔව් ඒක තමයි මම කියන්නේ මේ මේ මේවා මේවා පිටිපස්සේ අපේ නොවිසුඳුණු අපරාධ අපරාධ තියෙනවා නම් අනිවාර්යයෙන්ම උතර කවුරු හරි දේශපාලඥයෙක් ඉන්නවා ඉන්නවාමයි ඉන්නේ බලේ ඉන්න දේශපාලඥයෙක් කොහෙන් හරි උතර කොනක ඉන්නවා නැත්තම් අපේ අපේ පොලිසිය ඊටාමාත්ම ඉක්මනින් සමහර දේවල් වලට මැදිහත් වෙනවානේ. ඇයි මේ වගේ දේවල් වලට මැදිහත් වෙන්නේ ඔච්චර කල් ගන්නෙ? බල බල ව්‍යාපෘතියත් එක්ක ඔක සම්බන්ධ. ඒක ඒක එක එක ආයි දෙකක් නේ. අවසන් වශයෙන් ලැබිලා තියෙන කාලයත් එක්ක විනාඩි එක විනාඩි කිතර වගේ කාලයක් තියෙන අපිට. ජාතික ජනබල වේගය රට තුල මේ පවතින යම් බිහිතියක් ජනතාව තුල තියෙන මේ ජීවත් වීම සම්බන්ධන බිහිතියක් තියෙනවා මගේ ජීවිතය රැක ගන්න පුළුවන්ද කියන කාරණයක් පිළිබඳව ඒක පැත්තකින් ඒ අපරාධ රැල්ල මැඩපවත්වා ගැනීම සඳහා කරන කාර්ය සහ ඒ වගේම ආර්ථික වශයෙන් ජනතාව පීඩාවට පත් වෙලා ඉන්න පීඩණයට පත් වෙලා ඉන්නේ ඒ තුලින් ජනතාවට යම් කිසි සහනයක් ලබා ගැනීම සමාජීය වශයෙන් ජනතාව පීඩණයකට පත් වෙලා ඉන්නවා හෙට දවස පිළිබඳ යම් කිසි ගැටලුකාරී තත්වයක ජනතාව ජීවත් වෙනවා මේ සියල්ල එකට කැටි කරලා ගන්නකොට ජාතික ජනබල වේගයේ පිළිතුර රටේ සමස්ත ජනතාවට මොන විදිහද මේ බලාපොරොත්තු අතාරින්න ඕන වෙලාවක් නෙවෙයි. තවත් අදිෂ්ඨාන ශීලීව මේ රටේ ජනතාව විශේෂයෙන් මේ පහුගිය අවුරුදු දෙක තුල දෙක දෙකහමාර තුල සමාජ පරිවර්තනයක් වෙනුවෙන් මතවාදීව ලෑස්ති වුණා, දැනුමෙන් සන්නද්ධ වුණා, සංවිධානගත වුණා. ඒකම තමයි මෙතන පිළිතුර. ඒකම තමයි මේ අපි විශ්වාසය තියන්නේ මේ රටේ ජනතාව මත. මේ රටේ ජනතාවට මේක වෙනස් කරන්න පුළුවන්. ඒ මේක නෙවෙයි ඒ බලාපොරොත්තුව අතාරින්න හෝ මේ අරගලය අතාරින්න ඕන වෙලාව නෙවෙයි. මේක තවත් අපි ශක්තිමත් කරලා මේ රටේ ජනතාව අතේමයි මේකට විසඳුම තියෙන්නේ. ඒ විසඳුම මේ ජනතාව ගේනවා කියන එක ජාතික ජනබල වේගය හොඳටම විශ්වාසයි. අතාරින්න එපා. වැටෙන හැම තැනකදීම නැගිටින්න උත්සාහ කරන්න. ඒ නැගිටින නැගිටිල්ල මං හිතන්නේ අපිට කොන්ද කෙලින් තියාගෙන ඉදිරියට යන්න පුළුවන් ජීවත් වෙන්න පුළුවන් ජාතියක් ගොඩනගාවි. බොහොම ස්තුතියි ඔබතුමියට. එහෙමනම් අද අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. බොහොම පුළුල් සබ්ජෙක්ට්ස් අපිට නේද ඇතුළටම ගිලස කතා කරන්න පුළුවන්කම ලැබුණා මාතෘකාව ඔස්සේ. එහෙමනම් අපි සමුගන්නට සූදානම් වෙන්නේ අද දවසේ ආර්ථික දේශපාලන සමාජීය වශයෙන් සාකච්ඡාව දීර්ඝව සිදු කෙරුණා. ඔබට බොහෝ දේවල් අද දවසේත් ලබා ගන්න හැකියාවක් ලැබුණා කියලා මා විශ්වාස කරනවා. ලබන සතියේත් හමු වෙමු. එහෙමනම් ඔබට සමු දෙනවා ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී ආචාර්ය හරණියම සූරි මහත්මිය. ස්තුතියි. බොහොම ස්තුතියි අවස්ථාවට. එහෙමනම් ඒ සමුදීමත් සමග අපි ඔබෙන් සමුගන්නට සූදානම්. ලබන සතියේත් හමු වෙමු බලාපොරොත්තු වෙනුයි සමුගන්නේ. ඔබ බලාපොරොත්තු වෙන ඔබේ ජීවිතය ඒ සාර්ථකත්වයට යන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. හෙට තවත් සුබ දවසක් බවට පත් වේවා. බොහොම ස්තුතියි සහයෝගය ලබා දෙන්න ඔබ සැමට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.